එහෙනම් මම දැන් ගුඩ් ඉවනිං කියලා පිළිගන්නවා 2024 අගෝස්තු මාසයේ පළවෙනිදා 2024 අගෝස්තු මාසයේ පළවෙනිදා දිනේ පැවැත්වෙන grade 10 theory class එක තමයි මේක. ඒ වගේම grade 10 theory class එකේ මම කතා කරන්නේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් හෙට දිනේ එහෙම නැත්නම් සිකුරාදා දිනේ පවත්වන දෙවන වාර විභාගයේ ඉලක්ක කරගෙන paper එකක් discuss කරන්න හදන්නේ. අපි කතා කරගෙන ආවේ paper එකේ කරුණු නෙමෙයි. අපි කතා කරගෙන ආවේ theory class එක කතා කරගෙන ආවේ papers වෙනම කරාපු ගිය දැන් කොළඹ කාලේ. එතකොට අද paper discussion එකක් කරන්න හේතුවාට හෙට විභාගෙ නිසා. එච්චර මෙන්න මුකුත් කතා නැතුව මේක වීඩියෝ එක දෙනවා උදේ පාන්දර 1 වෙනකොට ඔයාලගේ ටීම් එක. මේක මහා කැපවීමක්. මේකේ වේදනාව මහන්සිය කැපවීම කියලා කියන එක දන්නේ උගන්න ගුරුවරයා විතරයි සමහරවිට දරුවන්ට තේරෙන්නේ නැති. මොනවාරි disconnection එකක් આવොත් මම ඒත් උගන්නනවා. හරිද? මගේ වචන වචනෙම තමයි. මහා පොළොව පෙරලුණත් උගන්න වැඩි නතර කරන්නේ නැහැ. හෙට දවසේ විභාගයක් තියෙන නිසා කිසිසේත්ම මම උගන්නන්න ක්‍රමවත් නැහැ. යම් කෙලින් paper එකට. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 2022 අවුරුද්දේ ගිය අවුරුද්දේ ආව paper එක දෙවැනි වාර පරීක්ෂණයේ විදිහට. ඔබට මෙවැනි එකක් එන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්නවල හැඩය තේරුම් ගැනීම පිණිස මම මේක කතා කරනවා. ඉක්මනින් උත්තර කතා කරනවා. අපිට දෙනවා පින්තූර සෙට් එකක් පළවෙනි එකේ ළමයි. ඊළඟට අපිට දීලා තියෙනවා පල්ලෙහ එම උපකරණ බලන්න හරිද? Match the following pictures with the names of the places given below. ඒ කියන්නේ මොනවද? Places කියන්නේ ස්ථාන. ඒකට පින්තූර සෙට් එක දීලා ඉවරලා ඒවා ගැලපෙන ස්ථාන මොනවද කියලා ඉවරලා ලියන්න ඕන. හැබැයි ලියන්නේ මොනවද? Write the letter of the most suitable picture in the box given against each place. මේ හැම ඉස්සරහකින්ම දීලා තියෙන ස්ථානයේ ඉස්සරහින් අර උඩින් දීලා තියෙන බඩු සෙට් එකක් ළමයි තේරෙන්න කියනවා. ඔන්න ගෑරුප්පුවක් එහෙම පේන්න තියෙනවන්නේ. ඒ ගෑරුප්පුව වගේ එකක් තියෙන්නේ සාමාන්‍ය කොහෙද? රෙස්ටෝරන්ට් එකේ. ඒ නිසා මම මේක උත්තර ඉක්මනින් කතා කරනවා. රෙස්ටෝරන්ට් එකට දාලා අකුර මොකද්ද? ඒ. ඒ නිසා ඔන්න ඔහොම ඒක දාගන්න ඕන. ඊළඟට උදැල්ල කැත්ත වගේ ඒවා පේන්න තියෙනවා. ඒවා සාමාන්‍යයෙන් ගැලපෙන්නේ garden එකකට. ඒ නිසා මේ B කියලා කියන එක දාගන්න ඕන. මේක ගැලපෙන්නේ garden එකකට 10 වසර විභාගයට. ලකුණු 90 ප්ලස් කරලා තිබ්බා අපේ ආකාශ්ලා 91ක් කියලා තිබ්බා. ඒ වගේ 90 කන්න කීප දෙනෙක් ඉන්නවා දැනට ෆස්ට් ටර්ම් එකේ. ඔයත් ඒ වගේ වැඩ කරන්න ඕනි හැම බබාටම ලකුණු ගන්න පුළුවන්. ඒ නිසා මගේ කැපවීම වෙනයි ඔබේ කැපවීමත් වෙන්න ඕන. ජිමනේසියම් එහෙම නැත්නම් ක්‍රීඩාගාරේ ඔය ජිම් එකක තියෙන උපකරණ දැක්කම පේනවා. D කියලා කියන එක. මේවට වැඩි නටන්න ඕනි නෑ. ඉක්මනින් උත්තර දාගෙන යන්න. ඉතාලා තියෙන ප්‍රශ්න තමයි මේවා. ග්‍රේඩ් 11 අයටත් පොඩි සපෝට් එකක් දුන්නා. ස්ටේඩියම්. ස්ටේඩියම් කියලා කියන්නේ ක්‍රීඩාගාරයක්. ස්ටේඩියම් එකකට බෝලේ සහ බැට් එක මම මෙතන තෝරනවා. C කියලා කියන ලෙටර් එක මෙතන පුට් කරනවා. ලෙටර් එක කියන්නේ පුතේ අකුර දාන්න තියෙන. එහෙනම් අන්තිම එක මොකක්ද කියලා මම දැක ගමන් තේරෙනවා. කෝට්. කෝට් කියලා කියන්නේ පුතා උසාවිය කියලා කියන එක. COURT කෝට් කියලා කියන උසාවිය. මෙහා පැත්තේ දින ඔය මිටිය සහ මිටියෙන් ගහනෝනේ මිනිසුරුතුමානේ. එහෙනම් මේක තමයි අපි දාන්න වෙන්නේ කෝට් එකට උසාවියට. COURT කෝට් උසාවිය දාන්න නැත්නම් ලියා ගන්න ඕනේ පළවෙනි ක්වෙස්චන් එක මේ වගේ එකක් එන්නේ ලකුණු පහක් ගන්නවා දෙවෙනි එකට. ඊළඟට හිස්තෙන් පුරවන්න තියෙන්නේ fill in the blanks in the following dialogue. දෙපසක් දීලා තිනවා රුවිනි සහ නයන අතරේ. ඉතින් ඒකේ හිස්තෙන් පුරවන්න උඩින් දාලා තියෙන වචන යොදා ගන්න කියලා තමයි තියෙන්නේ. ඒ වගේම අපිට දාන්න තියෙන වචන නෙමෙයි write letter of the correct word. හරිද? the හලලා paper එකේ. write the letter of the correct word in the space given. දීලා තියෙන මේ ඉඩේ ලියන්න ඕන වචනයට අදාළ අකුර. දැන් ඔයාලට පේනවනේ වචනේ ලියන්න කියලා නැහැ. මෙන්න මේ අකුර ලියන්න ඕනේ. ලියන්න නැතුව අහු වෙන්න එපා. වචනේ නෙමෙයි ලියන්නේ අකුර තමයි. you must write the letter not the word. that is what you should know. බලන්න first 22 studies place participated unfortunately ඔන්නෝ වචන සෙට් එකක් තමයි ඔක දීලා තියෙන්නේ. රොවිනි කියනවා මෙහෙම. congratulations නයන. නයන සුබ පැතුම්. නයන මොකක් කරේ වෙලා දිනලා. I know that you can win. මම දැනන් හිටියා. ඔයාට දිනන්න පුළුවන් බව. Actually, I'm happy. It is not easy to get the ඉස්තනක් තියෙනවා. E first place. එහෙනම් පළවෙනි තැන ගන්න එක ලේසි නෑ. It is not easy to get the first place. පළවෙනි ස්ථානය ගන්න එක ළමයි ලේසි නෑ. You know Rovini. Rovinia දන්නවනේ. There were ඉස්තනක් competitors. competitors කියලා කියන්නේ තරඟකාරයෝ. competitors කියන්නේ කවුද? තරඟකාරයෝ. තරඟකාරයෝ they were කියන්නේ හිටියා. මම කියනවා මෙතනට 22 කියලා කියන එක දාගන්න. එහෙනම් මෙතන 22 කියලා කියන එක නිරූපණය කරන්න පුතා මොනවා කරෙන්ද? B letter should be kept here. B. ඊළඟට තව එකක් තියෙනවා. ඒ තමයි රොබිනි කියනවා once I too වතාවක්. once කියන්නේ මොකද? වතාවක්. I too කියන්නේ මමත්. at the zonal level english day competitions once I too participated වෙන්න ඕනේ. වතාවක් මමත් සහභාගී වුණා. දැන් රුවිනි කියනවා මේ වතාවක් මමත් ගියා ඔය වගේ එකකට මමත් සහභාගී වුණා. එහෙනම් participated කියලා කියන්නේ ඊ. මේවනම් වරද්ද ගන්න එපා. හතලින් අතලීම ගන්න ඕන.
කලාප මට්ටමේ ඉංග්‍රීසි දින තරගයකට yes competition but නමුත් but unfortunately කියන්නේ අවාසනාවන්ත ලෙස කියන එක පුතේ එයා ගියාට එයාට දිනා ගන්න බැරි වෙනවා අවාසනාවන්ත ලෙස මට ජයග්‍රහණය කරන්න බැරි වුණා කියලා එයා කියන්නේ but unfortunately කියන්නේ F එක උතට දාගත්තා නම් I could not win මට දිනන්න බැරි වුණා නෑ නැකින I'm sorry දුකයි නේද මට කනගාටුයි didn't you try again ඔයා උත්සාහ කරේ නැද්ද ආයේ I never gave it up. Mama, ඒක කවදාවත් අතහැරියේ නෑ. Give up කියලා කියන්නේ අතාරිනවා කියන එක. මැදට it දැම්මහම ඒක අතාරිනවා. දැන් මෙතන තියෙන gave it up ඒක අතහැරියා. හැබැයි never දැම්මහම මම කවදාවත් අතහැරියේ නෑ ඒක. Every year anyhow කොහොම හරි. Anyhow කියන්නේ කොහොම හරි. I participated. කොහොම හරි මම සම්බන්ධ වුණා. That sounds well. ඒක නම් මරු. ඒක නම් මරු. Sound can be name. That sounds well. But with my studies, I couldn't. I can magi adhyapana katayutu ekka mata thadune. Mata beriyuna. Namattu wage wada sahabaginawa. But with my studies, I couldn't win kene ka thamai athana match wenne nisa meekata uttare da ganna C eka awana lakunu hari. I want to win a histhanak. Win a place. Mata sthanaya dinanna one. Enan D kene ka da. මට ස්ථානයක් දිනන්න ඕන at the national level ජාතික මට්ටමින් that is my aim ඒක තමයි මගේ ඉලක්කය wish you good luck my dear ඔයාට සුබ පැතුම් එහෙනම් ලකුණු පහ පහ ලකුණු 10ක් ගන්නවා එහෙනම් ඔන්න තව පහක් හරිද යනවා ඊළඟ මේක විභාග ඊළඟට තියෙන්නේ පින්තූරයක් ළමයි මට මේ පිච්චර් එකක් නම් මේක ඔන්ලයින් එකේ කියලා දෙන්න වෙලා යන ටිකක් අර ස්පේස් ප්‍රශ්න එකක කරව කපන්දර තියෙනවා මේක හරි මම මේ වචන ටිකක් ටුට්ටක් කියන්න පුතාලට ජක් කියන්නේ ජොග්ගුව හරිද ජොග්ගුව තියෙන මේ සුදු මට පේනවා Sweeping කියන්නේ මොකද්ද? අතුගගා මේන් කියන ළමයි කියන අතුගගා. 6 කියන්නේ higher, cook කියන්නේ උයනවා කියන එක. මෙතන උයන වැඩේ වෙනවා. පින්තූරයට අදාළ වචන පොඩ්ඩක් අල්ල බන් බලන්න. Fix කියන්නේ පුතේ high කරනවා කියන එක. මොකක්ද දැන් සවි කරනවා සකසනවා කියන එක. Cat පූසා boy පිරිමි ළමයා refrigerator කියන්නේ ශීතකරණය. මේක කියන්නේ refrigerator. එහෙම නැත්නම් refrigerator. අපි ලේසියට කියනවා fridge කියලා. වෝල් බිත්තිය එහෙම නැත්නම් තාප්පය මේ පේන්නේ බිත්තිය හරි තාප්පය හරි මේකට තමයි කියන්නේ එතන තමයි ඉන්නේ යා කියාස් කියන්නේ පුතු මේ හැම එකකටම බබලා තියෙනවා අකුරක් ඒ අකුර තමයි ඔය වචන නිරූපණය කරන්නේ පින්තූරයක් විස්තර කරද්දී ආවට වැදගත් වෙන දේ තමයි කරෙක්ට් ලෙටර් එක තමයි ඔයාලා ලියන්න ඕන නිවැරදි අකුර අර වචනේ නෙමෙයි ලියන්නේ අකුර so be careful not to write the word but to write the letter at the correct place that is what you should know දැන් බලමු පොඩ්ඩක් This picture shows මේ පින්තූරෙන් පෙන්නනවා how some family members කොහොමද ඇතම් පවුලේ සමාජිකයෝ involve කියන්නේ ක්‍රියාපදයක් දන්නේ නැත්නම් ලියාගන්න සම්බන්ධ වුනේ සම්බන්ධ වෙන්නේ involve කියන්නේ සම්බන්ධ වෙනවා how some family members involve in their housework ඒගොල්ලන්ගේ තියෙන gedara වැට කටයුතු වලට කොහොමද involve වෙන්නේ join වෙන්නේ සම්බන්ධ වෙන්නේ කියලා මේ පින්තූරේ පෙන්නනවා there are histanak see tiyana People in this picture. මේ පින්තූරේ මොකද වෙලා තියෙන්නේ? 6. They are රාහිස්තනක්. මේකේ මොකක් වෙන්නේ නැද්ද? They are ඉන්නවලු. 100 අකුරෙන් කියවෙන දේ පොඩ්ඩක් බලා ගන්න ඕනි. ඉතින් උඩට පල්ලෙහාට යන්න නම් මේකේ. 6. 6 දෙනෙක් ඉන්නවා. මිනිස්සු in this picture. Right? 1 2 3 4 5 6. Yes. The mother who is near the gas cooker. මොකද කරන්නේ? Gas cooker එක ළඟ ඉන්න අම්මා. The mother near the gas cooker. මොකද්ද කරන්නේ? cook something පෙන්නෝනේ ඒ නිසා මේ cook කියලා කියන එකට දාලා d අකුර තමයි ඔය උතන දෙවෙනි එකට දාගන්න වෙන්නේ එහෙනම් ඔන්න මං d දානවා මෙතන පැහැදිලිනේ ආයෙම කරනවා නේ something the grandmother reads a අත්තම්ම කියවනවා newspaper එකක් that should be the correct answer ඔයාලගේ උත්තර වලට මම මේක දුන්නා online class එකේ ළමයින්ගේ මේ video කීදි ඔයාලට දීලා තියෙනවා මේක කලින් paper එක කරන්න කියලාද ලං කරලා දුන්නේ නේද කට උඩ තියලා paper එක දීලා තියෙනවා ඒක දැම්ම The young girl is මොකද කරන්නේ තරුණ ගෑන ළමයා හිතනක් ඔතන මොකද කරන්නේ උදාහරණ මෙතන තියෙන අගිසිය වචනයක් compound කියන්නේ මාෂා මිදුල කියන එක මිදුල අද ඉසිරි නෑ නේද මිදියද දැන් compound එහෙනම් compound එක නම් අතු ගන්නවා කියලා තමයි හදාගන්න වෙන්නේ ඒකට අදාළ අකුර හොයන්න මං චුට්ටක් උඩට යනවා එහෙනම් මේව මකල තමයි උඩට යන්න දැන් දැම්මනේ දැම්ම දැක්කනේ b මිදුල නම් අතු ගන්නවා ඕම් ওই විදියට දානවා b අකුර මෙතනට ගෙනල්ලා that's the correct one ඊට පස්සේ මොකද වෙන්නේ one boy is එක පිරිමි ළමයෙක් ඉස්තන a clock on the wall එක පිරිමි ළමයෙක් මොකක් කරනවද fix වෙන්න ඕනේ high කරනවා
පිරිමි ළමයෙක් හයි කරනවා බිත්තියේ. ඔයාලට පේනවා මේ මවුස් එක කරකවන තැන. නැත්නම් මෙන්න මෙතන පොරලෝසු වකුළු මිතිනවා. මම නම් හිතේ බෝලයක් ගහනවා කියලා. නේද? එහෙනම් මේ බෝලයක් ගහනවා නෙමෙයි, එයා සවි කරනවා යම් කිසි දෙයක්. අන්න ඒ නිසා මේක දැන් වෙලාව රෑ දැන් 11ට කිට්ටු වෙදී. 10:00 මාරයි. ක්ලාස් එක පටන් ගත්ත මේ වෙලාවටම ඉස්සර නිදිමතයි කරින්නේ බැලනවා නිදා ගන්නවා. ඌනා වුණ තියෙනවා නම් ඉන්න ඕනේ. ඒ වගේම වීඩියෝ එක බලන මගේ ක්ලාස් එකේ ළමයි කවුද කියලා මේ මෙසේජ් එක අනිත් අය කතා කරලා දාන්නේ. ඔයාලට ක්ලාස් එක පටන් ගන්න මට නම් 10:00 මාරුනාද? 10:00 20 වගේ වුණා. 9:00 තමයි ක්ලාස් එක තියෙන සමහර. ඒක තමයි උදව් කරන්න උපකාරී இல்லන මොකටද කැපකිරීම කරන සූදානම් වෙන්න ඕනේ. ඒ නිසා පන්ති ගාස්තු ගෙව්ව අය අරකයි මේකයි මම ක්ලාස් එක නවින් 9 මවටන් ගත්තේ නැති එකට කවුරු හරි කෙනෙක් දොස් කියනවා නම් එයා ආයෙත් එපා. හරිද? මානවවාදී වෙන්න ඕනේ. විභාගයට කියෙද්දි ළමයි එක එක ප්‍රශ්න අහලා තියෙනවා. ඒවට උදව් කරන්න ඕනේ. අපි කාලය වෙන් කරගන්න ඕනේ. කාලය 24 හැමෝටම තියෙනවා. ටීචර් විදිහට මට තියෙනෙත් ඒකයි. සමම් කාගවත් කොයිලකට මුදලට යට නැති ගුරුවරේ. සමගින් ඉගෙන ගන්නක මම විශ්වාස කරන වරප්‍රසාදයක් කියලා. අනිවාර්යෙන් ලකුණු ගන්න පුළුවන්. ඉගෙන ගන්න පුළුවන් නිසා. ඒක කියන්නේ රෙකෝඩින් එක බලන දරුවන්ටත් එක්ක. එතකොට 9:30 පටන් ගන්න බැරි වෙන්න 9:00 පටන් ගන්න බැරි වෙච්ච හේතුවක් තියෙනවා. එතකොට ටයිම් එක කියන හැමෝගෙම දුක දුකමයි උනේ. හැම ළමයාම හැම ගෙදරම හැමෝටම අම්මලා තාත්තලා ඉන්නවා. මම ළමයන් බලාපොරොත්තු වෙන තව දකුණක් හරි ගන්න. ඒ නිසා මගේ ඉන්නේ කාලේ ඉල්ලන්නේ. මම අතට තවම ඔයාලා දන්නවද මම වත්තත් කාල නැහැ. ඒක වතුර ටිකක්වත් බොන්න නැතුව ඒ බැඩ් ටික ඉවරලා එක දිගට ඔයාලා මේක පටන් ගත්තා. ඒක නිසා මේ වෙලාව ඉගෙන ගන්න මාසි වෙන්න ඕන. ඔබ මාසි වෙනවා නම් මම වචනේ දීලා දින උගන්වනවා. හරි. එසේ ඒ කියන්න ඕනේ. ඇස දැන් 9:00 පටන් ගත්තේ නෑ අර කෙනෙක් එහෙම කියනවා නම් යන්න 9:00 පටන් ගන්න එකට ඉන්න ඕනේ ගිහිල්ලා. හරිද? හොඳ බබාලා වගේ වැඩ කරොත් ලකුණු 5 ක්ලාස් යන්න පුළුවන්. හරි. ඒක අනිත් කිසිවෙකුට දාලා නෑ. එහෙම හරි 100ට හිතුනොත් කාට හරි. මේ 100ට හරි හිතුනොත්. ඒසේ නිසා මෙසේ කීය. ඉතින් ළමයි සතුටු කරලා තියාගන්න යාදී මුසින්නේ එම. හරි. බලමු වේඩේ කරන්න. බලමු කොච්චර ඔයාලා කරේජස්ද කියලා නේද? ධෛර්ය සම්පන්නද කියලා ලයිව් එකට ඉන්නවා ඒක. The mother who is near a young girl is sweeping the compound. One boy is fixing කියලා කියන්නේ පුතේ ඊ අකුර. එහෙනම් fixing ඔන්න යාට දාලා අකුර කියලා මෙතනට ගෙනත් දානවා. Fixing a clock ඊ අකුර කියලා මම කියවනේ. On the wall කියලා කියන එක තියෙන්නේ ඊ අකුරෙන් ඔන්න ගෙනාලා පේනවා දැන් කාටත් ඊ අකුර දැම්මා. And the other කියන්නේ මොකද්ද? අනෙක් කියන එක. අනෙක් කවුද? අනෙක් boy කියලා තියෙද කොහෙද? ආ right ඊ අකුරෙන් තියෙන boy කියලා වචනය. මේ තියෙන්නේ ඊ අකුරෙන් boy කියලා පුතාලට පේනවනේ. The other boy එහෙනම් අද බොයි කියන්නේ අනිත් පිරිමි ළමයා කියන එක. එයාට අදාළ අකුර තමයි ඊ අකුර. Is going to open. විවෘත කරන්නයි හදන්නේ මොකද්ද? බාත්รูම් එක දොරද නැහැ. රෙෆ්‍රිජරේටර් එක. එයා අරින්න හදන්නේ රෙෆ්‍රිජරේටර් එක. එහෙම නැත්නම් ශීතකරණය. ශීතකරණ කියන්නේ හරි වැදින ඔන්න ඔක්කොම. රෙෆ්‍රිජරේටර් එක ඕපන් කරන හදන is going to open the refrigerator. ඒකට අදාළ අකුර. එච්ච අකුර. මෙන්න මේ විදිහට දානවා. මේක ඉක්මනට කරන්න පුළුවන්. The pet his තනක්. The pet dog the cat. බලමු. The pet කියන්නේ සුරතල් කියන අදහස. F අකුරෙන් කියවන cat කියලා වචනය. එහෙනම් එයා ගෙනල්ලා මෙතනට දානවා. F අකුර මෙතනට. F. ඌස මොකද කරන්නේ? Sleeping leisurely. Leisurely කියලා කියන්නේ පුතා leisurely කියන වචනේ adjective adverb එකක්. ඒකේ තේරුම තමයි විවේකීව. විවේකී ලෙස විවේකී ආකාරයට එයා බයිනවලු. Okay? So remember it. එහෙනම් ඌස නිදාගන්නේ විවේකී ලෙස. නිදාගන්නේ විවේකී ලෙස. There is a dining table. Dining table කියලා කියන්නේ කෑම මේසය කියන එක. A dining table කියන්නේ dining නෙමෙයි dining. Dining table කියන්නේ කෑම මේසයක් තියනවලු. With 5 ස්තනක්. 5 plates, 5 chairs. Yes, chairs තිබ්බම දෙකයි. G අකුරෙන් J අකුරෙන් කියවෙන කාන්තිමට උඩ එක. J අකුරෙන් කියවෙන වචනේ තමයි මෙතනට දාන්නේ. 5 chairs. එහෙනම් J දැම්මා. අන්තිමට there is a blank එකක් on the table. There is කියන්නේ තියනවා. මේවා හරිම ලේසි. මන් දැක ජග් එකක් තියෙනවා කියලා තියෙනවා මේකේ. J U G ජග් කියන්නේ A අකුරෙන් කියවෙන පදය. ජග් කියන්නේ ජොග්ගු. There is a jug. එහෙනම් A අකුරෙන් කියවෙන එකට දානවා පටස් ගාලා. ලකුණු පහක් ගත්තා. මෙච්චර නත්ලක් පහයි යම් වෙන්නේ. යනවා ඒ නිසා ඊළඟ ක්වෙස්චන් එක කතා කරන්න. මේකේ තියෙන නිපාත පද දාන්න වලට fill in the blanks in the following passage. දීලා තිනවා පොඩි ඡේද කෑල්ලක්. ඒකේ vocabulary කියලා දෙන්න යන්නේ නැහැ මේක paper discussion එකක් වුණාට. ආ ඔබට හෙට දවසට ගවුවක් ඉදිරියට කරන එක. සාමාන්‍ය paper discussions වල 10 වසර තියෙන theory class එකට අමතරව paper class එක වෙනම ඒකට සල්ලි ගන්නෙත් නැහැ. වෙනම කරන වැඩක්. ඔබ යාගේ writings වැඩි කරන්න එහෙම නැත්නම් උගන්නන දින ගාන වැඩ කරන්න. දවස් දෙක ගානේ සතියේ දවස් 8ක් උගන්නනවා. පැය 16ක් උගන්නනවා class එක. හරිද? ඒක තමයි ලකුණු වැඩි වෙන්නේ. දැන් බලමු මේනේ මේකට histan පුරවන හැටි. JK Rowling is the creator of Harry Potter fantasy series. Harry Potter කියලා කියන මේ මායාකාරී කතා මාලාවේ fantasy series එකේ කතුවරයා තමයි JK Rowling කියලා කියන්නේ. මෙයා ලේඛිකාවක් පුතේ. කතුවරිය තමයි මේ JK Rowling. එයා ගැන වෙනම කතා තියෙනවා.
one of the most popular book and film franchises. කියන්නේ මේ ඇවිල්ලා මෙයාගේ one of the most වඩාත්ම ජනප්‍රිය cinema book and film franchises in history වෙනවා. මෙයාගේ ඇවිල්ලා පොත් හරි ජනප්‍රිය සිනමාවට පවපාදක වෙච්ච එක මම මෙතනින් දෙවෙනි එකට දා ගන්නවා black buttons ගාලා ඉන්න එක. ඉතින් ඔයාගේ answer එක වෙන්න ඕනේ in කියන එක. මෙතන දෙවෙනි එක. දැනට දාලා තියෙන off දාලා තියෙනවා in දාලා තියෙනවා ඉතිහාසය තුල. අන්නේ ඇවිල්ලා is a british author. මොකද මේ කියන්නේ rolling නෑ කියන්නේ හොඳ. එයා ඇවිල්ලා british කතුවරියක්. author කතුවරයා. and screenwriter තිරපිටපත් රචකාවක් best known මේ known එකට පස්සේ for 4 තමයි දාන්නේ. known for මොකක් සඳහා ප්‍රසිද්ධද? known කියන්නේ ජනප්‍රියයි. හැඳින්වෙනවා. for her 7th book harry potter series. මම ඉතින්නේ ඒක. yes තව දෙකක් ඇති. the idea for harry potter had come wait Come to her කියලා මම දැනට දාගන්න. Harry Potter ලියන අදහස ඇයට ඇවිල්ලා තියෙන්නේ ඇවිල්ලා තිබුණේ while he was traveling in a train in 1990 දී කෝච්චි එක යන ගමන් කරමින් ඉන්න අතරේදී තමයි ඇයට මේ කතාව ලියන අදහස ඇවිල්ලා තින්නේ. ඊට පස්සේ children and adults ළමයි සහ වැඩිහිටියෝ alike කියන්නේ එක වගේ කියන එක. වැඩිහිටියෝ ළමයි තුයි එක වගේ were impressed හරිද by the story කතන්දරය මගින් හරිද impress වුණාට උද්දාමයටපත් පොද වැඩුණා impress වුණා by the story කතන්දරය විසින් මොකක් විසින්ද the story of wizard harry මම නම් ඔබ දන්නේ නැහැ ළමයි කතන්දරේ කියවල නැහැ හොඳ wizard කියලා කියන්නේ අර මායාකාරය වගේ අදහසක් මිනි පිමිණෙක් කෙනෙක් his friend ron and hermione නම් දෙකක් over 400 million copies million 400කට වඩා කියලා. OVER over කියන්නේ වඩා කියන අදහස මෙතනදී. නිසා උඩින් over ගෙනත් දැම්මනම් million 400කට වඩා පිටපත් විකුණුනාලු 1990 අගභාගයේදී. The book was translated to more than 60 languages. භාෂා 60කට වඩා මේක පරිවර්තනය වුණාලු. ඔයා වෙකිදි කරන්න උත්තර දාගන්න වැඩේ විතරයි paper එකේ exam එකේදී. දැන් discussion එකේදී මම කිව්වා කිව්වට. හරි. අපි එහෙනම් මේකට ලකුණු set එක ওই විදිහට අරගෙන යනවා. 1 2 3 4 5. එහෙනම් තවත් ලකුණු පහක් ගමන් වලට දාගන්න දීන්නේ. එහෙනම් 5 out of 5. එන පහක් ගත්තා. යනවා ඊළඟ ප්‍රශ්නෙට. මේ ළඟට කතා කරන්නේ grade 10 දෙවන වාර විභාගයේ දකුණු පළාතේ ගිය අවුරුද්දේ අපේ ප්‍රශ්න පත්‍රේ 5 වෙනි ප්‍රශ්නේ. ඊමේල් එකක් දෙනවා. table එකක් complete කරන්න තියෙනවා. මේ කියන්නේ මෙහෙමයි පුතාලා. තේරෙන්නේ නැති කිසිම දෙයක් තේරෙන්නේ නැති උනත් මේවට උත්තර ගල් ලියන්න පුළුවන්. දෙනෝ ලියන්න ඊමේල් ලියපු ඊමේල් එකක්. මම මේ ප්‍රශ්න පත්‍රේ ඇත්තටම මම බැලුවේ නැහැ. හරිද මේක මම මේක view කරේ නැහැ. ඇත්තට මේ දැන් තමයි ඔයාලගේ view කරන්න එක live කරන වැඩක්. මම නිකන් හිතලා කියන්නම් මේ ප්‍රශ්න පත්‍රයේ මේ ප්‍රශ්නේ වෙන හැඩය අවුරුදු ගානක් උගන්ලා දන්න හින්දා මට කියත හැකි මේක මෙහෙම වෙන්නේ කියලා. යටින් දැන් මේ වගේ එකක් දුන්නාම ළමයි ඔලෙවල් වලට මේ වගේව තමයි එන්නේ සාමාන්‍යයෙන් නෝ. මේකේ අහන්නේ මේ වගේ දේවල්. ඊමේල් එකේ දීලා තියෙන යව්වේ කවුද? එක්කෝ ඒ වගේ වහන්. Maybe I'm wrong but මට හිතෙනවා මේක ඉන්නේ. යව්කෝ එක්කෙනා කාට දෙයව්වේ? ටයිටල් එක හයිලයිට් කළාට. ටයිටල් කියන්නේ තේමාව. ඊමේල් එකක් දීලා ප්‍රශ්නකට මාතාවක් කරන්න. What is the title? හරිද? මේක යව්වේ කවුද? එයා කවුද එක්කෝ? Sales executive කියන්නේ වෙළඳ විධායක. ඔය වගේ දේවල් ටිකක් තමයි සාමාන්‍යයෙන් අහන්නේ. නෝටිස් එකක් වගේ ඊමේල් එකක් වගේ දුන්නා. මම චුට්ටක් ඉස්සෙල්ලා ඔයගෙ ලියන්න කලින් ප්‍රශ්නේ බලන්න ඕනේ. පේපර් එකක් කියන්නේ ටයිම් එකත් එක්ක කරන සෙල්ලමක්. පැයක් ඇතුළත ලියන්න ඕනේ මේක. පැයක්. මම මේක කල් ලියන පැය භාගයක් යන කලින්. සාමාන්‍යයෙන් ලියන පැය භාගයක් යන කලින් ඔලුව කාලේ. කොහොමද ලියනෝ? සෙන්ඩර්. එච්චර ප්‍රැක්ටිස් වෙන්න ඕන අපි. සෙන්ඩර්. මම ඔලුව පේපර් එක මතකයි YouTube එකට උගන්වලා තියෙනවා පැය. පැයේ පේපර් එක පැය දෙකේ පේපර් එක පැය එකයි අදලා පැයෙන් ලියලා රචනාත් ලියලා පෙන්නලා දාලා තියෙනවා. උගන්වලාත් එක්ක. සෙන්ඩර්. සෙන්ඩර් කියන්නේ කවුද? යවපු එක්කෙනාගේ නම උදය. කොහොමද දැන් ওই විදිහට හොයන්න තියෙන්නේ? මේකින් කියව ගම්ස. රිසීවර් කියන්නේ පුතේ කවුද? ලියුම මේ ඊමේල් එක ලබපු කෙනා. රිසීවර්. මේ වචන හැදෙන හැටි වෙනදා උගන්නනවා. අද කියලා දෙන්න වෙලාවක් නැහැ. රිසීව් කියලා කියන එකට ආර් අකුරක් එකතු වෙලා රිසීවර් කියලා තියෙනවා. ලබන්නා. සෙන්ඩර් යවන්නා. දැන් නැත්නම් ලියාගන්න. අර ඊමේල් එක වල යවපු එක්කෙනාගේ නම උදය. ලබපු එක්කෙනා කවුද කියලා හොයන්න ඕන. This email is about මේ ඊමේල් එක ඇවිල්ලා about කියන්නේ ගැනලු. මේ ඊමේල් එක ගැනලු. මොකක් ගැනද කියලා මෙහෙ ලියන්න. Customers can buy පාරිභෝගිකයන්ට පුළුවන් ලු මිලදී ගන්න this new products මෙම අලුත් නිෂ්පාදන from කියන්නේ වෙතින් වෙතින් මිලදී ගන්න පුළුවන් ලු පාරිභෝගිකයන්ට මෙම නව නිෂ්පාදන ඒක කොහෙදද කියලා ලියන්න ඕන කොහෙන්ද ගන්න කියලා discount is given to වට්ටමක් දෙනවා discount කියන්නේ වට්ටමක් වට්ටමක් දෙනවා කාටද දෙන්නේ කියලා ලියන්න ඕන
ප්‍රයිසස් කියන්නේ මිල ගණන් සහ වර්ණ can be found හොයාගන්න පුළුවන්ලු from කියන්නේ වෙතින් වෙතින් හොයාගන්න පුළුවන්ලු මිල ගණන් සහ වර්ණ හරියට උත්තර සෙට් කරගන්න හැටි බලමු දැන් බලමු රිසීවර් කවුද මේක යවන කෙනාගේ නම යටින් තියෙන්නේ යව්වේ උදය ඔයාට ඊමේල් එකක ලබන්නාගේ නම බලන්න මෙහෙමයි from කියන්නේ වෙතින් යවන්නේ උදය හරිනේ send උදය එතකොට ඊමේල් එකක නම් to කියලා දාන්නේ ටයන් කාටද යවන්නේ මේක සමන්ට එහෙනම් ලබන්නාගේ නම කවුද දෙවෙනි එකට answer එක සමන් කියලා දාගත්තනම් වාගේ answer එක correct but මම වාගේ teacher වුණා නම් මගේ ඉගෙන ගන්නයි මෙතන නැහැනේ කවුරු හරි personally ඉගෙන ගන්නයි හැබැයි මම වුණා නම් වාගේ capital ලකුණක් ලිව්වේ නැතුත් වැරදිලා දැන් මෙතන සමන් ලියද්දී අන්න ඒක ළමයි ඉංග්‍රීසි පුළුවන් වුණාට වඩා නෑ technical knowledge එක දන්නේ නැත්තම් සමන් කියලා ලියනකොට s එක simple ලිව්වනම් වැරදි because you have to write a name and start the first letter use the first letter in capital සමන් මොලියන්ද this email is about මේ ඊමේල් එක මොකක් ගැනද කියන එක තියෙන්නේ ටයිටල් එකේ. ටයිටල් කියන්නේ කුමක්ද? මාතෘකාව. එහෙනම් මේව මතක තියෙන්න ඕන. ටයිටල් එක මොකක්ද? New products නව නිෂ්පාද. එහෙනම් ටයිටල් කියලා කියන්නේ ටයිටල් කියලා කියන්නේ මොකක්ද? ටොපික් කියලා කියන්නේ. කොනම දෙයක ටොපික් එක. ඒක සිංහල තේරුම මොකක්ද? මාතෘකාව. නැත්තම් තේමාව. පැහැදිලිද? එහෙනම් මේක මොකක් ගැනද ළමයි මම ලියන්න ඕනේ? New products කියලා කියන එක ලියුවනම් හරි. ලියමු නැත්තම් ඔක හරියන්නේ නැහැ. New products. එකම ඉන්නවා සභාගයේදී වගේ ඉන්න බෑ නිකන් ලියන්න ඕනේ දැන් new products මේ සැරේ ගොඩ දානවා කියලා හිතන්න ඕන ලකුණු තව වැඩි නේද new p r o d u c t s o level class එකේ 90 plus ළමයි යනවා දැනටම 10 class එකේ 90 plus ළමයි ඉන්නවා හරිද ඒ වගේම මේකේ තව ඊට අඩු ගෙන්වන ළමයි වැඩි කරගෙන ඉන්නවා දැන් අද මම දැක්ක o level class එකේ මම දුන්නා message එක 40 කණන් ඉඳලා ඉවරලා 60 කියද 9ට අපු ළමයි ඉන්නේ හරිද මන්ද B plus S එකේ නම් B එකට ඇවිල්ලා එක වාරෙන් හොඳ 10 දී බාර දෙනකොට 10 දී බාර දෙනකොට 10 third term එකේ 40 ගණන් කරි 30 ගණන් කර දින 49 47 49 right මට මතක නැහැ මොකද දැන් 67ක් හරි 69ක් කර ගිහිල්ලා එළම this email is about මේක ගැන customers can buy this new product customers ලට පුළුවන් පුතාල ඔන්න අල්ලන හැටි බලන්න ඌ මුකුත් බය වෙන්න එපා හරිද our new productions අපගේ නව නිෂ්පාදන will be delivered බෙදා හැරෙනවලු කොහෙදද to the supermarkets supermarkets කියල කියන මොනවාද සුපිරි වෙළඳ සංකීර්ණ හරිද එහෙනම් කොහෙන්ද මේ භාණ්ඩේ දැන් විකුණන විකිනහිලා දාන්නේ සුපර්මාකට් එකට නම් you should know that you can buy it from supermarkets that's the place where you can buy that product supermarkets එහෙනම් සුපිරි වෙළඳ සංකීර්ණ වලින් තමයි from supermarkets කියලා කියන එක තමයි ආන්සර් එක නම් මම මෙතන ගහනවා මෙතන උත්තරේ from කියන එක දීලා තියෙනවනේ අකුරු දැන් සුපර් මාකට් ස්කේල් ලියනකොට ඔයා හදිසි මේකේ අකුරක් හැලුවොත් මොකද වෙන්නේ? මම කේ වෙනවට මකරොම ලියනවා මොකක් වැරදි හොනේ? හරි. හරි ලියනවා. Discount is given. Discount එකක් කියන්නේ වට්ටමක් දෙනවලු කාට කොහොමද බලමු මොකද්ද වෙන්නේ කියලා. In your respective area ඔබගේ අදාළ ප්‍රදේශය තුල. Respective කියන්නේ ගරු කරනව නෙමෙයි මෙතනදී. අදාළ කියන අදහස. Respective areas. ඔබේ අදාළ ප්‍රදේශවල සුපර් මාකට් වල දෙනවා very soon කියන්නේ ඉතා ඉක්මනින් ඉතා කඩිනමින් please go through the attachment මේ ඊමේල් එකත් එක්ක අමුණලා තින ඇමුණුම attachment කියන්නේ පුතේ ඇමුණුම කියන එක. දැන් අපි ඊමේල් එකක් යවනකොට අපිට පුළුවන් මේ හදන paper එකක් ඊමේල් කරන්න. You can email me something like a PDF paper that is called the attachment. ඒකට අමුණලා යවන ඊමේල් එකට අමුණලා යවන photo එක ඒ ඊමේල් එකේ ගැට ගහලා යවන අමුණලා යවන tag කරලා යවන PDF එක අනේ වගේ වටේ කියන attachment කියලා. ඇමිනුම කියලා කියන්නේ please go through කියලා කියන්නේ මේ පරීක්ෂා කරලා බලන්න නැත්නම් කියවන්න go through the attachment to find the prices and colors වර්ණ සහ මේ භාණ්ඩේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ we don't know what the product is but we can go through the attachment මේ අමුණලා තියෙන ලියමන වගේ එකක් ඇති ඒක බලන්නලු මේකේ ලේබල් එක හරි මොකක් හරි මේ ඊමේල් එකේ වෙන ගිහිල්ලා බලලා තේරුම් ගන්නලු හොයාගන්නලු find කියන්නේ හොයාගන්න prices and colors මිල ගණන් සහ වර්ණ විශේෂයෙන්ම you hope to offer a discount for the baby items මොනවටද අපි මේ නව නිෂ්පාදන වල වට්ටමක් දෙන්නේ අපි බලාපොරොත්තු වෙනවා for the baby items කියලා කියන්නේ බබුන් වෙනුවෙන් නිෂ්පාදනය කරන products බබා නිෂ්පාදනය කියන්නේ මෙහෙමයි baby සබන් වෙන්න පුළුවන් baby ඇඳුම් වෙන්න පුළුවන් baby ලාගේ සෙල්ලම් බඩු වෙන්න පුළුවන් baby ලාට බෝ බෝ නෙමෙයි වතුර පොවන බෝතල් වෙන්න පුළුවන් යාළුවන්ට කෑම කවන හැඳි වෙන්න පුළුවන් maybe we don't exactly know the products but we call baby items like ඔය සෙල්ලම් බඩු වගේ දේවල් වලට
බේබි අයිටම්ස් වලට නම් වට්ටමක් දෙනවලු මොකද බබාලට වැඩි වටිනාකමක් දෙන්න ඕන නිසා සා 2 බේබි අයිටම්ස් කියලා කියනවා ඩිස්කවුන්ට් හම්බෙන්නේ අයිටම්ස් prices and colors can be found from වර්ණ සාමය හොයාගන්න පුළුවන් ගිහිල්ලා කොහෙන්ද මෙන්න මෙතනින් the attachment කොහෙන්ද ඇමිනුමෙන් තමයි ඒක හොයාගන්න වෙන්නේ නිසා ඒ කැලේ විතර ලියන්න ඕන attachment එක තමයි හොයාගන්න වෙන්නේ ATTACH හරිද attach කියන්නේ අමුණනවා කියන අදහස MENT දැමමම attachment කියන noun එක හද්දා ලකුණු පහයි යන් ඊළඟට 5 marks අතේ තියෙන ලකුණු ටික 6 වෙනි එක you are the secretary English literacy teacher. දැකලා මැතිවිලා මේවා නේද? විකාස කරන paper discussions. ඒක දැකලා තියෙනවා ඔයාලට. You are the secretary. ඔයා තමයි ලේකම් ඉංග්‍රීසි සාහිත්‍ය සංගමයේ. ඔබේ ඉස්කෝලේ තියෙනවා English Literary Association. දැන් මේ වචනවත් දන්නේ නැතුව නම් ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ. නිකන් අර අපලයක් නෙමෙයි. කම්මැලිකම. ඉතින් බලි එරියත් ළමයි ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ. දෙමව්පියන්ට සාපයක් වෙච්ච ළමයි ඉන්නෝ ලංකාවේ ගෙවල් වල. මව්පියන්ට සාපයක් වෙච්ච දරුවෝත් ඉන්නවා. මව්පියන්ගේ ධනය කන හිත රිද්දන ගුරුවරුන්ටත් එපා වෙච්ච එහෙම දරුවෝ ඉන්නෝ ලංකාවේ. ඔයා නෙමෙයි. එකිනෙකත් නෑ මෙහෙම ඉන්නත් බෑ මම පන්නනවා. දෙමව්පියන්ට වදයක් වෙච්ච දරුවෝ සමානම මේ ලිටරරි කියන එක තාම දන්නේ නෑ. මේ දන්නේ නැත්නම් ස්කෝල් ටීචර්ට බැලලා වැඩක් නෑ ඒකට. ඔයාට උගන්වන්න හරි පන්ති ගුරුවරට බැලන්න නෑ ඇසෝසියේෂන්. මේක අහුණා නම් මේක ලියා ගන්න කොහේ හරි. ඔය ලිවර ඩික්ෂනරි එකෙන් බලන්න. බලලා ඉගෙන ගන්න. ඔයා උගොඩ දාන්න ඔයාගේ අත් දෙක හරින්න වෙන මොකුත් නැත. තේරුණාද? සල්ලි වලට කිසිවක් ගොඩ දාන්න බෑ. ඔබේ උනන්දුව තියෙනවා. දෙමව්පිය පන්ති කීයකට ඇව්වත් ගොඩ යන්න බෑ. දැන් මේ ඇසෝසියේෂන් කියන එක දන්නේ නැත්නම් ස්පියාගෙන කියන්න බැරි නම් හිතන්න බැරි නම් අහක බලාගෙන මේක පොතක වෙන පොතක මේක නොබලා if you can't write this without looking at this paper by thinking by using your memory you are a failure ඔයා අසාර්ථකයි ඔයා ෆේල් ගයි එහෙම වෙන්න එපා ඔයා ඔයාට දුක් වෙන්න එපා හරි දැන් වට ගන්න එපා එතෙන් පටන් ගන්න ඉගෙන ගන්න ඉස්කෝලේ ඉංග්‍රීසි සාහිත්‍ය සංගමේ ඔයා ලේකම් write a notice දැන් මොකක්ද කරන්න ප්‍රධාන වැඩේ නෝටිස් එකක් ලියන්න මොකක්ද නෝටිස් එකේ දාන්න ඕන පණිවිඩය බලමු පණිවිඩය to inform the members සමාජිකයන්ට තමයි මේක ලියන්න ඕන to inform දැනුම් දෙන්නට ලියන්න ඕන මොකක් ගැනද ඔන්න ඒක තමයි වැදගත්ම දේ ඊළඟට about the next meeting ඊළඟ රැස්වීම ගැන ලියන්න දේ වචන 40යි 50යි වැඩියෙන් ලියන්න එපා ගොඩක් ලිව්වයි කියලා හොඳ පුතා කියන්නේ නැහැ හැබැයි මේක ලියද්දි you must include අතුල් කරන්න ඕන include කියන්නේ මේවා දාන්න ඕන මොනවද දිනය තියෙන්න ඕන වෙලාව venue කියන්නේ ස්ථානය place එක ඒ වගේම ද පර්පස් එක අරමුණ ලියන්න ඕන අරමුණ දැන් මේ වගේ නෝටිස් එකක් ලියනකොට මම මේක පටස් ගාලා දැන් ලියනවා නෝටිස් කියලා කැපිටල් ලි ඩස් කියලා ලියාගන්න නෝටිස් දැන් මොකද්ද ලියන්නේ ඊළඟ රැස්වීම තියෙන දිනය ස්ථානය සහ වේලාව ලියන්න ඕන කාටද ලියන්නේ බලමු ආ ද නෙක්ස්ට් මීටින් නැත්තම් ලියව we would මම would දානවා එහෙම නැත්නම් ඔයා කෙලිම we like to inform all the members විනීත බවක් ප්‍රියමනාප බවක් එකතු වෙන එක විතරයි ඒක අපිට පේන්නේ නැහැ මොකද අපි උපතින් ඉංග්‍රීසි භාවිතා කරන අය නෙමෙයිනේ we would like to inform all the members අපි සියලුම සමාජිකයන්ට දැනුම් දෙන්නට කැමති that කියන්නේ බව හරි එතකොට දැට් බව දැට් ක්ලෝසස් කියලා දුන්නා මම ඕලුව ක්ලාස් එකේ බව කියන්නේ කාගෙන නේද දැන්ට 10යි මෙන්න කිව්වා we would like to inform all the members that the next meeting of the english yakura capital l i t e r a r y association 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 the english literary association english is ahit otanata gana therum kiyala අපි දැනුම් දෙන්න කැමති සමාජික සියලු දෙනාටම දැක් කියන්නේ බව. මොකක් බවද? The next meeting ඊළඟ රැස්වීම. මොකද? Of the English Literary Association ඉංග්‍රීසි සාහිත්‍ය සංගමයේ ඊළඟ රැස්වීම will be held කියලා දානවා. ඔන්න ඉපාත පාති දැම්මා. On the 21st on the 20th on the 21st of කොහෙද? වැඩ බොරුවක් දාන්න. ජූලයි. අත දිනේ ඕනේ නැහැ. 21st of July 2024. ඊළඟට ඉදිරියට තියෙන දිනයක් තමයි ඔය දැන් මම හිතනවා මම මේක ලියන්නේ මැයි හරි ජනවාරි හරි කියලා හිතලා අද අගෝස්තු මාසේ පළවෙනි දවෙනිදා ටෙලිවිෂන් යාමි කියලා හිතන්න එපා 21st of July 2024 at කියලා දාලා වෙලාව දානවා date එක දැම්මා ඊළඟට මොකක්ද දාන්නේ time should be kept here at 7:30 AM දාන්න එපා ස්කූල් එක වැඩක් in කියලා දාලා in the main hall කියලා වනිකක් in the main hall ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ. Very simple one. This is very simple and you don't need to
write a complex one here. As grade 10 students, it is very easy to write notice. You must write the correct prepositions. When you write the date, use on 21st and on the 21st of July. It is not compulsory. At 7:30 a.m. At a dana with type. At a lava. In the main hall. To dan shala. Put them money. Look at the purpose. Next meeting of the English Literary Association. Oh, Ilanga. Planning the competition is our main goal of the meeting. The next meeting. Manika put it over them. Dala Kilden, Tutala. Notice the energy theory classic karma by the party. Writing Siganagana is seldom tensor Siganagandoni neva. We are the basic. The passing Katagatagala conjunctions, relative pronouns, clauses, phrases, phrases types, eva object subject with the energy. A good up developed Katagana theory of me and the dinner. Then at a mere radio. Taramagadi Vadina, Vahi Velter. Varibaga Kilakin, Athramagadi Vatin Vahi, Kuda Kuda Vahi. Mahakuna to the Olivic Samuel Godaka. Mahakunatuwata sudana benathare kuda kuda wehi walata poddak ready wenna one. Taman gana podi satutak labanna. E truttiyada ape lamayta aniwaryen hamadama labena. Oba weda karana ona danatama A plus ekek yanna puluwan. Hari. Ona dan wacana hath liyepanayen danna ona. Mama liyenawa. Thank you. Thank you kiyala danna ona notice ekak. Prashnaya ne damata. Stuti. Yowa me suti stuti karai kiyala pawsiddha wenne netha. Ek kena ekek gon katha kiyuwata ewata bay wenna epa. Thank you kiyala danna puluwan hari. Ehema kiyala alena. Thus a tree. Yellow dala kuhid. Notices a cake or atavale, a cake with jelly. The maker, we had a pullover, him a good duck. The punpet thing over the unknown killer put something like a pair of teams. So I really name him and look my butter for the 11 in a year. On the perfect teacher can get out real good. Take again, no problem. You can write wherever you like here. Maker. මේ date එක මෙතන ඉඳලා මේකප් මේ publish කරන දිනය date එක දැනට මේ notice එක දාන දිනයක් තියෙනවා ඒ නිසා අර උඩ ජූලි මාසෙ 21 ට පෙර දිනයක් එන්න ඕන දාන්නේ මම මේක ලියන දිනේ දානත් තමයි අපි හිතමු 1st of July කියලා නේද කියලා කොහොම හරි දවස් එක ටික කියලා මෙතන උඩින් පොඩි chip එකක් තියලා ඔයාගේ signature එක නැත්නම් අස්සන මෙතන ඇතුලත් කරාට ගැටුවක් නැහැ මේකට වළංගු භාවයක් එන්නේ අස්සනත් එක්ක ඒ නිසා අස්සන දානවද එහෙම හොද එහෙම වැරදිද එහෙම අහන්න එපා එහෙම දාන්න අස්සන ගැහුවා කියලා වැරදින් නෑ නෝටිස් එකක් ලියන්නේ කවුද secretary නේ ඕකේ අස්සන ගැහුවේ නැතෝදී ඕන හොරෙකුට පුළුවන් නේ තමන් විදිහට නෝටිස් එකක් ලියලා පිටියල වල යන්න නිල භාවයක් වළංගු භාවයක් ඇඩ් වෙන්න validity is inserted into a notice only by the signature of the official secretary the legal secretary ඒ වගේම date එක තියෙන්න ඕන ඒව අනිවාර්යයි මේ දෙක මෙහෙමයි the secretary කියලා කෑල්ල මේක දකුණු අත පැත්තේ මම screen එක highlight කරන විදිහට දාලා මේක ලියපු දිනේ 21 කියලා ඔය අදාළ 24 ජූලයි 1st කියලා දාන්න මේක capital වලින් තියෙන්න ඕනි කියලා කියන එක නීතියක් නෙමෙයි ඒක highlight වෙන්න ඕන notice කියලා කියන එක ඒවමින් බරපතල නීති නෙමෙයි එක එකයි හදාගත්ත ඒවා තියෙනවා නිසා අර teacher මෙහෙම කිව්වා කියලා එකක් නෑ ඉංග්‍රීසි වල teacher නෙමෙයි ඉංග්‍රීසි හදන්නේ මමත් නෙමෙයි ඒවා english language එක maintain කරන්නේ oxford සහ cambridge විශ්වවිද්‍යාල මගින් මේ වෙනකොට English language. We would like to inform all the members that the next meeting of the English Literary Association will be held 21st of July 2024 at 7:30 p.m. in the main hall. Vadat Vedagat Deval keep ya Tino Metandi, Ekakta Mailamai, Nipata Basit. In a on the Iladali Vala Dine Basanapulu, on the Nail, on the Aladamai, late take a dan. At the Aladamai, Velavadan. ඒ වගේම ඉන්දාල තමයි කොහෙවත් මැද කැපිටල් රින් ගවන්න එපා කැපිටල් ලකුණු වැටෙනවා නම් ඒක ඔබේ වැරද්දක් හොඳ ඒවට ලකුණු කැපේ ටීචර් මොකද කරන්නේ රතු බෑන ගත්තා බැටේ කියලා නේදා පුටේ දෙනවා බැටේ කියලා ටීචර්ස්ලා එහෙම තරහින් නෙමෙයි කරන්නේ දුකට කරන්නේ මේක සිම්පල් ලියන්න බෑ ඊ අකුර කැපිටල් වෙන්න ඕන ඒ වගේම මේ මැද කොහෙවත් නිකන් ඩී අකුර අනිත් පැත්තේ බී අකුර වගේ ලියලා ඒවට ඉතින් හදන්න බෑ ඒවා කරුම හරි හත් වෙනි ප්‍රශ්නේ යනවා ලකුණු පහක් අරගෙන ඡේදයක් තියෙනවා දැන් මොකෝ වෙන්නේ ඡේද දැක්කහම බයයිද ලකුණු අඩු වෙනවා කියන දැක්කම ඔබට දුක හිතෙනවද මේවා දිගද දිග උනක් කොට උනක් පුතා ලකුණු පහයි හම්බ වෙන්නේ ඒ නිසා මේවට උත්තර ලියන එකට පොඩි ටෙක්නික් එකක් කියලා දෙන්න ඒ තමයි you don't need to read the paragraph මේ ඡේද කියවන්න එපා එකපාරට ගත්තට ඉස්සෙල්ලා යන්න ප්‍රශ්න පහක් අහුවෙන්නේ ඔයයි ඒ නිසා මොකද කළ යුත්තේ questions ට කියවන underline the correct answer නිවැරදි උත්තර වලින් ඉර යටර ඉරක් හඳුන්ති හරිද උඩ දීපේ බය වෙන්න එපා හිර වෙනව නැත්නම් මේක ඔයාලට කරන්නත් දුන්නනේ ඒ කට්ටිය ඊට පස්සේ මේක බලා ගන්න පුළුවන්
එතකොට the two boys live in an boys කියන්නේ කවුද කොල්ලෝ නේද එතකොට පිරිමි ළමයි දෙන්නා ජීවත් වෙන්නේ in an දැන් මම මේක කියවන්නේ නැතුව ඡේදෙට උත්තරේ දාන හැටි ඔයාලට කියලා දෙන්න an කියලා පටන් ගත්තට පස්සේ noun එක මොකක්ද එන්න ඕන vowel sound එකකින් පටන් ගන්න එකකින් එන්න ඕන village නෙමේ forest නෙමේ island මම මේ කියවන්නේ නැතුව උත්තරේ හොයලා දෙන්න අයියේ අයිය අකුරෙන් මේක පටන් ගන්න දෙයි an island වෙන්නේ ඒ අර්ථයෙන් මේක උත්තරේ විය යුතුමයි කියලා හිතා ගන්න. තාම හිතන්න එපා මොකද උත්තර ගොයක් ලේසි ක්‍රම වෙ කියන්නේ. The island. පිරිමි ළමයි ජීවත් වෙන්නේ රූපතක් ඇතුළේලු. Village කියන්නේ ගම්මානය. ඒක වැරදි. Forest කියන්නේ වනාන්තරය. ඒත් වැරදි. Island. The island is believed to be මේ island එක රූපත විශ්වාස කරනවලු. Dangerous, haunted, ඕල්මන් සහිත. Quiet කියන්නේ නිහඬ. උඩ ටික කියවමු. ඒත් අදාළ එක කියවන්න බලාගෙන ඡේදෙ මේ මේව තමයි ප්‍රශ්න. මුළු ඡේදේ මාර ගොඩක් තියෙනවා වචන කීයකට වැඩි. එවැනි ඡේදයක් අස්සේ ගිහිල්ලා මා සෙවිය යුත්තේ කුමක්දයි මා විසින් දැනගෙන මේ ගමන යා යුතුයි. දැන් හොයනේව දැනගන්නේ මොකක්ද? හොයන්න මට තියෙන්නේ මෙන්න මේවා කියලා දැනගන්නේ මොකක් කියවොත් ඉස්සෙල්ලා. මේක කියවොත් තමයි ඒක දැනගන්නේ මම. හරි දිනුවර. පොඩි ගමරාල help him. පොඩි ගමරාල කියන මිනිසයා help him උදව් කළාලු farming කියන්නේ වගා කිරීම තුල. වගා කිරීමේ කටයුත්තෙහිලා උදව් කළාලු පොඩි ගමරාල. fishing ආලු වැල්ලීමේ කටයුත්තට cleaning පිරිපහත් කිරීම පිරිසිදු කිරීමේ වැඩ කටයුතු වලට උදව් කරාලු. අපි බලමු උඩ. උපාලි return home. return කියන්නේ යාපසු පැමිණියා. උපාලි ආපහු පැමිණියලු ගෙදරට. as he came to know. ඔව් as කියන්නේ මෙතන නිසා නෙමේ විට. මේ as වල තේරුම මොකද්ද? නිසා නෙමේ විට. වියන් ටයිම් විට. සීයා කන විට නෙමේ. as he came to know. ඔහු ඔහුට දැනගන්න ලැබුණු විට. came to know. දැන් ඉංග්‍රීසි වලින් ලස්සන phrase එකක් එහෙමයි. come to know කියලා කියන්නේ පුතා දැනගන්න සැලසෙනවා කියලා කියනවා. come to know. ඒ කියන්නේ මොකද්ද? දැනගන්නට ලැබෙනවා. දැනගන්න ලැබෙනවා. මෙන්න මෙහිමයි. I came to know about his death. මට ඔහුගේ මරණය ගැන දැනගන්න ලැබුණා. I came to know about his death. එනතු මම ගියානේ මේ හැමෝ. I came to know about his death. come to know කේ අතීතේ එක. දැන් පොඩි ගමරාළු දව කරපුයි මොනවද කියලා. උපාලි ගෙදරට ආවල හොට දැනගන්න ලැබුණාම මොකක් ගැන දැනගන්න ලැබුණාමද කියලා බලමු. උත්තර තුනක් දීලා තියෙනවා. ඔහුගේ අම්මාගේ illness එක. illness කියන්නේ අසනීපේ රෝගය කියන එක. ඔහුගේ අම්මාගේ රෝගය ඒක දැනගත්තාම ලු ආවේ. father's illness තාත්තාගේ රෝගය. his parents illness ඔහුගේ දෙමව්පියන්ගේ illness. අම්මයි තාත්තයි දෙන්නගේම ලෙඩේ ගැන දැනගත්තා. the meaning venture. venture කියලා කියන්නේ පුතා නිකන් අර අහම්බය, අකරතැබ්බය. නැත්නම් the meaning of venture. venture කියලා කියන එක last line means. එතකොට මේ සාමාන්‍ය මේක අර අවදාන වැඩි. අපිට දීලා තිනවා ප්‍රොජෙක්ට් ව්‍යාපෘතිය ට්‍රික් කියලා කියන උපක්‍රමය ට්‍රික් එකක් කියන උපක්‍රමයක් නැත්නම් සිස්ටම් කියලා කියන්නේ වගේ අදහසක් තියෙනවා ප්‍රොජෙක්ට් එක කියලා කියන්නේ මට හිතෙනවා මම ගන්න පිරිමි ළමයි දෙන්න ජීවත් වුණේ කොහේද කියලා හොයන් තියෙන පළවෙනි ප්‍රශ්නේ මම දැනටම කෝ අයිලන්ඩ් කියලා හරි අයිලන්ඩ් ඔක තමයි වෙන්නේ උත්තරේ ඒක මොන වගේද බිලීව් ටු බී හෝන්ටඩ් ඕල්මන් සහිතයි කියලා කිව්වා නම් හෝන්ටඩ් කියන එක අයිලන්ඩ් කියන එක දෙකක් තෝරගත්තා මේ එකක්වත් මුලින්ම කියුවේ නැහැ හොඳ බලාගෙන යනවා අල්ලගෙන උත්තර ලියන හැටි ඉගෙන ගන්න එකයි විභාගයේ කිදු කරන්නේ. තියරි ක්ලාස් වල දෙන දැනුම ගන්න එක. පේපර් රයිටින් ඉස් ඕසොර ස්කිල්. පොඩි ගමරාල help team බලමු. පොඩි ගමරාල කියන නම හොයා ගන්න ඉස්සර ටක්කාල ගිහිල්ලා. but start farming there with the help of පොඩි ගමරාල. මේ with the help of කියලා කියන එක prepositional phrase එකක් ඉංග්‍රීසි වල තියෙන. ඒ කියන්නේ උදව්ව ඇතුව කියන එක. උපකාර සහිතව. කාගේ උපකාර සහිතවද පොඩි ගමරාලගේ. with the help of ඔන්න ඉංග්‍රීසි වල යොදා ගන්න. I passed my exam කියන්නේ මොකද්ද මම මගේ විභාගේ සමත් වුණා මම මෙතනට ගෙනාලා බස්සන වර ප්‍රිපොසිෂනල් ප්‍රේස් එක මම මේව කියලා දෙනවා තියරි ක්ලාස් එකේදී හැමදාම ළමයිට with the help of ඒ කියන්නේ මොකද්ද උපකාර සහිතව I passed my exam with the help of මම ලියනවා එක නිල් පාටින් දාලා my mother කාගේද අම්ම නැත්තම් බතුත් නැහැ හොඳේ මම තාත්තා නැත්තම් නේද විතර බලන්න my mother with the help of my mother මගේ අම්මාගේ උපකාරය සහිතව මම විභාගේ පාස් වුණා. එහෙනම් මේ වගේ දේවල් ලියන්න, ලියලා ගන්න, පාවිච්චි කරන්න පටන් ගන්න. When you write English essays, just try to put them into your essays. Don't get limited or don't limit yourself into a small number of vocabulary. Be rich in vocabulary. Be rich with vocabulary. And try to practice my phrases, the given phrases. These phrases are not mine. These phrases are not from me. but from the language you must dive into the beauty
of the language. This is just like the ocean. Those who dive deeper will find the gems of the language. භාෂාවේ මුතුමැණික් ගුලාගන්නේ කවුද මේ අර වැඩිපුර කිඳින එක්කන භාෂාව තුල. තේරුණාද නේද? හරි. එහෙනම් එයා කරලා තියෙන්නේ farming කියලා කියන එක. Farming කියලා කියන්නේ වගා කටයුතු, ගොවිතැන් කටයුතු කියලා කියන එක. උපාලි returned home එයාට උත්තරේ එහෙනම් දැන් මේකට උත්තරේ තිබුණේ කොයි හරි ඉතින් සාමාන්‍ය island කියලා කියන එක උඩ තිබුණේ. ඔක island තනින්ම නෙමෙයි. ඒ වගේම haunted කියන එක දෙවණියට ආවේ. එහෙනම් first paper writing වලදී theory එකක් තියෙන සාමාන්‍ය කතියක් නේද? හැමතැනම දෙන්නේ. පළවෙනි එකට උත්තරේ උඩ තියෙන්නේ ඊට යටින් තමයි දෙවෙනි එකට උත්තරේ තියෙන්නේ. ඊට යටින් තමයි සාමාන්‍යයෙන් තුන්වෙනි එකට answer එක තියෙන්නේ. ඔයාලට පේනවද ඒක උත්තරේ නැහැටි? පිළිවෙලට ගත්තොත් තුන්වෙනි එකට උත්තරේ හොයන්න ඔතන ඉන්නම්. දැන් මම ඔතනින් උඩ කියවලා හරියනද හතරවෙනි එකට උත්තරේ හොයන්න. ටිකක් ගැටයක් තියෙයි. ඒ වණිගම් මේ පොඩි මේ උගන්නනුනේ නේද? මේක බලන් ඉඳලා සමහර ටීචර් කෙනෙක් කියයි එහෙම හොඳ නැහැ මේක මුලින් දාගට කියවන්න. ඕ ප්‍රොබ්ලම් ඒ ටීචර් කෙනෙක් හරි. අම කියන්නේ එක්සෑම් එකේදී ටයිම් ඉතිරි කරගන්න දෙන ක්‍රම. ස්මාර්ට් වෙන ක්‍රම. After spotting mysterious light on island which was supposed to be the ghost haunting it, they follow it wondered that it's real ඔන්න දින. උපාලි hears. උපාලිට දැනගන්න ලැබෙනවා උපාලිට ඇහෙනවා. That කියන්නේ බව. His father is taken ill. He returns home and helps out his stepmother. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ලෙඩ වෙලා තින්නේ කවුද? තාත්තගේ රෝගිය තමයි දැනගන්න හම්බෙන්නේ. Father's හරිද? Has taken ill. අතට ලෙඩක් හැදිලා වැළඳිලා. සා අපච්චි ලෙඩ වෙච්ච එක තමයි the reason for him to go home. ඉදර යන්න තියෙන්නේ මේ දූපතේ ඉඳන් එයාට තමන්ගේ තාත්තා ලෙඩ වීම කියලා කියන කාරණාව. සා එයාගේ තාත්තාගේ රෝගය illness. Illness කියන්නේ ලෙඩේ. ILLNESS illness. SICK දාලා NESS sickness කියන්නේ ලෙඩේ. ඒ වගේම DISORDER disorder කියන්නේ ලෙඩේ. ලෙඩේ අරෝගාබාධය. ව්‍යාධිය කියලා කියන. හරිද? WOUND තව ටිකක් තියෙන disorder. ඊළඟට DISEASE disease කියන්නේ රෝගය ලෙඩේ කියලා කියන. හරිද? රෝගය ලෙඩේ. Pandemic කියලා කියන්නේ මොකද්ද? අර කොරෝනා වගේ වසංගතය. වසංගතය. ඒ වගේම TRANSMIT transmit කියලා කියනවා. Transmit කියන්නේ බෝ වෙනවා සම්ප්‍රේෂණය වෙනවා කියන. Transmit is a verb. Transmit. ඊළඟට ඔව් තව වචනයක් මම ටයිප් කරලා පටස් ගන්න බැහැ. දැන් මට දැන් මොකද ටයිප් කරේ කියලා. ඔය වගේ වචන ගොඩක් භාවිතා කරන්න පුළුවන්. ඔයාලට ලෙඩ සම්බන්ධ දේවල් කතා කරන්න. Sickness, disorder, disease, pandemic. Yes. WOUND wound කියන්නේ තුවාලය. Wound කියන්නේ මොකද? තුවාලය. HEAL heal කියන්නේ සනීප කරනවා. I can heal you මට පුළුවන් ඔයාව සනීප කරන්න. I can fix that. මෙන්න මෙහෙමක. Heal the world කියලා. අන්න කියවලා අහලා තියෙනවා. Heal the world. ලෝකේ සුවපත් කරන්න. ඒ වගේම බෙහෙත් කරනවා. Treat කියලා කියන්නේ ප්‍රතිකාර කරනවා, බෙහෙත් කරනවා කියන එක. I treat you. මම ඔයාට බෙහෙත් කරනවා. The doctor treats the patient. ලොඩා ලෙඩාට වෛද්‍යතුමා බෙහෙත් කරනවා. ඇති නේද? Discussion එකක් නෙවෙයි මේක මේ රැයවසන් කරන වැඩක්. 11 රෝ වෙලා ඉන්න. ඉක්මනට කියලා දෙන්න වැඩේ. The meaning of venture in the last line means බලමු ව්‍යාපෘතිය වගේ කතා මට මේ බෝලුවට එන්නේ. සාමාන්‍යයෙන් නම් venture එකක් කියලා කියන ප්‍රතිතර අහම්බ අවදානම් වැඩේට. Venture එක. After setting up a legal issue for farming on the government land then අර දූපත ගිහිල්ලා ගුවිතැන් කරානේ. විසඳගත්තට පස්සේ after settling up a legal issue right. He finally returns to the plantation. Plantation කියන්නේ වතු යාය. ඔහු නැවත පැමිණෙනවා වතු යායට. ඕනම වචනයක් මගෙන් අහන්න පුළුවන් live එකේ ළමයිට. On model 2. Which had now developed into a prosperous venture with the help of Jinna. එනම් prosperous කියලා කියන්නේ සමෘද්ධිමත් කියලා කියන එක. නිසා a prosperous venture කියලා කියන්නේ මොකද? සමෘද්ධිමත් a prosperous venture කියන්නේ සමෘද්ධිමත් ව්‍යාපාරය කියලා කියන එක. යයි මා විසින් නිර්ණය කරන්න. Prosperous prosperous only science වලට හම්බෙන science ටිකු ගන්න prosperous නෙමෙයි මේ prosperous. එනම් මම මේක project එක. දැන් ඊළඟට තියෙන පොඩි paragraph එකක් ලියන්න ලකුණු පහක් ගත්තා 8වෙනි ප්‍රශ්නේ අවසාන ප්‍රශ්නේ මේ part එකේදී. Write a paragraph on one of the following topics in 50 to 60 words. ලකුණු හැලෙන ප්‍රශ්න ළමයි මේවා තමයි. ඇයි ලියන්න බෑ කාට? අපේ ළමයිට වෙලා දෙන්නේ නේද? අපේ ළමයිට ලියන්න පුළුවන් ඔයාලට. A historical place in Sri Lanka. ලංකාවේ තියෙන ඓතිහාසික ස්ථානයක්. එහෙනම් මේ වගේ එකක් ඇදලා බලන්න හදන්නේ. මත බාන මේ වගේ එකක්. මම ලියනවා. A historical historical place. දෙකම ලියමු හොඳේ. In Sri Lanka කියලා. සාමාන්‍යයෙන් my favorite person the book I read. ඒ වගේම එන්න පුළුවන් වාරි බාගට මේවර මට හිතෙනව නිකන් ඒ වගේ නිකන් නම් මම හිතෙනේම ලියන්න පුරුදු වෙන්න එපා ඕන එකක් ලියන්න ප්‍රැක්ටිස් වෙන එකයි වැඩි කනාවට කටපාඩම් කරලා යන්න පුරුදු වෙන්න එපා කවදාවත්
වචන 40යි හොඳ පුංචි කාලේ වැඩියෙන් වැඩ කරාම තාත්තාම වැඩිපුර ආදරේ පෙන්නනවා ටීචර්ස්ලා වැඩියෙන් ආදරේ පෙන්නනවා රයිට් ගොඩාක් ලියලා මගේ පුතා හොඳයි ඒ එක දෙක වසර දැන් ලියන්න ඕන දීලා තියෙන ලිමිට් එකට වචන 50යි 60යි අතර නම් 60ක ලියන්නත් බෑ 50 49 ලියන්නත් බෑ අතරේ ට්‍රේනින් වෙන්න ඕන ලියන රූල් ගානේ මා විසින් මෙච්චර ලියනවා ඔයාගේ අත් අකුරු එක එක ගණන් අපි හිතමු දැන් ඉසුරිගේ අත් අකුරු ලොකු නම් ඉසුරිට ගණන් කරන්න පුළුවන් වෙන වචන 60ක් ඉසුර ලියනකොට පේල් කීයක් යනවද කියලා විභාගයකට උත්තර ලියන කොළවල හරි එපෝ ෂීට් එක ලියලා බලන්න ලියලා ට්‍රේනින් වෙන්න මගේ මයින්ඩ් එකෙන් ඉතින් ලියලා 1 2 3 4 කියලා ගණන් කරන්න ඩෝන්ට් වේස්ට් යෝ ටයිම් වෙලාව නැස්ති කරන්න එපා එහෙනම් ඔයා කරන්න ඕනේ දේ තමයි වචන 58ක් තියෙන ගාන ඔයා අඳලා ගන්න ඕන රයිට් රූල් පහ ලියනකොට මම ලියන 60ක් එහෙම සමහර රූල් 4න් ලියන 60ක් සමහර රූල් 10ක් ගන්න පුළුවන් රූලක් ඒක ලොකු හරි කියන්නේ රූල් 10ක් කෙනා කියන්නේ 105යි නේ ස්ටෝරිකල් ප්ලේස් ඉන් ශ්‍රී ලංකා මම ලියනවා බද සීගිරිය ලියමුනේද සීගිරිය ඉස් වන් ඔෆ් ද HSTORIGA historical places places in Sri Lanka මම මේක හිතලින් කකද සීගිරිය කියලා කියන්නේ වන් ඔෆ් ද දැන් සීගිරිය කියනකොට ඩබල් ඩී ලිව්වත් එකයි අයි ලිව්වත් එකයි මේක ඕන නම් ඩබල් ඩී ලියන්න පුළුවන් හැබැයි ඉතින් මේ ගොඩක් කලකට පාවිච්චි කරන්නේ මේ සයි දාලා ඉතින් කොයි දෙලිව්වත් කමන්නේ සීගිරිය කියලා කියන්නේ වන් ඔෆ් ද historical places වැරදිලා දෙස් දෙන්නේ නැහැ වන් ඔෆ් කිව්වොතින් අගට ඉස් දාන්න ඕනේ සීගිරිය කියලා කියන්නේ ලංකාවේ තියෙන ජනප්‍රියම sorry ඓතිහාසික ස්ථාන වලින් එකක් සීගිරිය is one of the historical places in Sri Lanka ලංකාවේ තියෙනනේ historical places ගොඩක් ඒ වයින් එකක් තමයි සීගිරිය කියලා කියන්නේ it මේ short paragraph එකේ ඡේද කඩන්නේ නැහැ ඔනේ it is not only a mere historical place ancient මට ටික සරලව ලියන්න ඕන හිතුවා උඹෙන් සීගිරිය කියන්නේ ඓතිහාසික ස්ථාන වලින් එකක් ලංකාවේ තියෙන it is not only a mere historical place mere meri නෙමෙයි හොඳ meri 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 වගේ ලුණාට mere කියන්නේ හුදෙක් කියලා කියනවා හුදු පළහල් තියෙන හුදු කියලා වචන යන්නේ mere ඒකම නිකම්ම නිකන් හුදු mere කියන්නේ හුදු ඒකයි it is not only කියන්නේ විතරක් නෙමෙයි ඒක ඇවිල්ලා හරිද විතරක් නෙමෙයි ඒක හුදු ඓතිහාසික ස්ථානයක් විතරක් නෙමෙයි එය හුදෙක් ඓතිහාසික ස්ථානයක් විතරක් නෙමෙයි එය ඇවිල්ලා an ancient 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 rock castle කියන්නේ මොකද්ද පර්වත බලකොටුවක් ඒක rock පර්වත මාලිගාවක් මේ rock castle එකක් ඒක හාගෙද මේ මොකද කියන්නේ කයින් කියලා king ancient rock castle of king kashyap ඒක ඇවිල්ලා කාශ්‍යප රජතුමාගේ පර්වත බලකොටුව නිකම් නිකම් මේක ඓතිහාසික දැනන්න නෙමෙයි while කියන්නේ අතරතුරේදී while it attracts even the tourists even wait while it attracts air attract කියන්නේ ආකර්ෂණය කර ගන්නවා දැන් ඉංග්‍රීසි බැරි කියලා කියන්නේ මොකක්ද දැන් මම මේව ලියනවා පේනවනේ පටස් ගාලා මේ කීබෝඩ් එකෙන් අඩු ගන්නකම ලියනවා මේක මම වැඩෙද්ද මෙහෙම ලුවකල නෑ කිසිම වැඩෙක් නෙමෙයි ළමයි දක්ෂේද එහෙම දක්ෂේ මේක නිපුණත්වය මේක මොලේද උන නෑ මොලේ සර්ට පුළුවන් එහෙම සර්ට පුළුවන් නැති යා ටීචර් කෙනෙක් එහෙම හිතන්න එපා ඒකට කියන්නේ හිඟන මානසිකත්වය අපි ගාව එහෙම කෙනෙක්ට පුළුවන් වෙන්නේ කෙනෙක්ට බැරි වෙන්නේ රීසන් එක ගන්න. දැන් මට මම කියනවා මෙහෙම while it attracts කියලා කියන්නේ එය ආකර්ෂණය කරගන්න අතරතුරේදී even the foreign tourists ලා even කියන්නේ පවා foreign මේක foreign නෙමෙයි foreign tourists ලා සංචාරකයෝ එන විදේශීය සංචාරකයන් පවා එමගින් එය ආ ඒක ඇවිල්ලා මේ විදේශීය සංචාරකයෝ පවා ආකර්ෂණය කරගන්න අතරතුර අතරෙදි අවලිය මිසරට මෙන්න දැන් මේ ආකර්ෂණය කරනවා කියන වචනේ මට සිංහලෙන් එනවා මට හිතෙනවා මං දැන් මේක ලියන්න ඕන ආකර්ෂණය කරනවා කියලා මේ විදේශිකයෝ පවා එහෙම ලියන්න මට සිංහලෙන් ආවද කියලා හිතන්නකො ඒ රිමයින් හරි හරි මම ළමෙක් කියලා හිතන්නකො ප්‍රේටේ මට ඒක මතකෙට එන්නේ මං මේ වචනේට සිංහලෙන් ඉන එකට ලියන්න ඉංග්‍රීසි වචනේ දන්න හින්දානේ මට ලියන්න පුළුවන් උනේ නේද ඔයාටත් එහෙම වෙන්න ඕනේ එහෙනම් වචන පාඩම් කරන්න ඕනේ වචන දන්නේ නැතුව ඉගෙන ගන්න බෑ ඇක්ටිවිටි කරලා ටච් පොත් වල ඒ රීඩින් බුක් එක ස්කෝලේ අතුපති පාඩමේ සිංහල තේරුම් දැනගත්තා කියලා ඉංග්‍රීසි ලියන්න බෑ. මේකට වොකැබුලරි ට්‍රේනින් දෙන්න ඕන. දාලා ලියන්න ඕන. හිතට ඩයරි පේජ් ලියන්න ඕන. උගන්නන්නේ වෙලා වෙන්නේ නැහැ. ඔය කියන්නේ කිව්වොත්. හරි. It is not only a mere historical place but also an ancient rock castle of King Kashyap. While it attracts even the foreign tourists, කමවත් දාලා ලියනවා. It provides. It acts as ටිකක් වැඩිද මන්ද? So you are see so you are source of foreign revenue. revenue කියලා කියන්නේ මොකද්ද ළමයි? foreign revenue
රිවිනිව් කියලා කියන්නේ විනිමය කියලා කියන්නේ සිංහලෙන් තේරුණාද ආදායම් ෆොරෙන් රිවිනිව් කියලා කියන්නේ විදේශීය ආදායම් විදේශ විනිමය මේ මේකට සුද්ධන්ව ආකර්ෂණය කරගන්නවා විතරක් නෙමෙයි ඒක අතරතුරේදී ඒ කියන්නේ සුද්ධව ආකර්ෂණය කරගන්න අතරතුරේදී ඒක ඇක්ට් කියලා කියන්නේ පුතේ ක්‍රියා කරනවා තේරුණාද මේක ක්‍රියා කරනවා as රඟපානවනේ මේ ක්‍රියා කරන ඇක්ට් කියලා කියන්නේ රඟපානවනේ මේ ක්‍රියා කරන acts as a source මූලාශ්‍රයක් විදියට මොනවයි මූලාශ්‍රයද of foreign revenue විදේශීය විනිමයෙහි මූලාශ්‍රයක් විදියට එහෙනම් මේක ඇලි තේරුම් මොකද්ද විදේශ විනිමයෙහි මූලාශ්‍රයක් වශයෙන් ඔය as කියලා කියන එකේ තියෙන මේ less කියන එකද as a source of foreign revenue දැන් මේ parts පාඩම් කරගන්න practice කරන්න ඒක බැරුව ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ. එතනම මගේ පන්ති වල ඉගෙන ගන්න බෑ. තමන්ගේ ඩියුටි එක. ලියල ඉවරල පොතේ පස්සේ අමතක කරනවා නම් ඒත් බෑ. මේ සති උගන ගන්න එක වචනේ අමතක කරන එක අම්මගේ වැරද්දක්වත් තාත්තගේ වැරද්දක්වත් ගෙදර ඉන්න කෙනාගේවත් අල්ලපු ගෙදරවත් උගන්නන ටීචර්ස්ලාගේවත් වැරද්ද නෙමෙයි තමන්ගේ වැරද්ද. Accept your mistake. හැම ළමයාටම එහෙම ඉස්සරහට යන්න බෑනේ. උසාවි උනන්දු තියෙන මිනිස්සු විතරයි සමාජයට ඕන. කම්මැලියෝ වැඩ කරන්න අකමැති අය ගහලා වැඩ කරවන්න ඕන අය. අම්මා බණිනේ හින්දා පන්ති යන අය. එහෙම ළමයින්ට අනාගතයේ තියෙනවා කවදා හරි දුක් විඳීමේ අවස්ථාව විවරනවා ඉදී. අද සැප විඳින්න හෙට දුක් විඳින්න. අද ආසාව ඉගෙන ගන්න ළමයා. මේ පතුල හිල් වෙච්ච මේ මජර සමාජෙන් එළියට එන්න ඔයයි ඉගෙන ගන්න ඕනේ. අම්මා තාත්තට බත් කටක් හරි කන්න දෙන්න. හරිද? එහෙනම් ඔය වගේ එකක් ලියන්න පුළුවන්. foreign revenue. ඊට පස්සේ මම මේක තව පාට් එකක් දානවා. Therefore කියන්නේ ඒක නිසා. Therefore we should safeguard කියන මොකක්ද? Safeguard කියලා කියන්නේ පුතේ ක්‍රියාපදයක්. Protect කියලා කියන එකමයි. ආරක්ෂා කරනවා. මම ওই දෙකම ලියන්න ඕනේ. Safeguard. Therefore we should safeguard the our heritage site. Site අර අර site මොකද? SITE site කියලා කියන්නේ වැර මැදිස්ථානය කියලා කියන්නේ. හරි? අනිකන් site කියලා කිව්වොත්නම් උකට අදක් වෙනවා වෙනවා. ওই site කියන්නේ මොකද? Heritage site කියලා කියන්නේ our world heritage site. ඔබ දැන් කිව්වා දන්නේ this. World Heritage Site. Public growth for the future. Only future generations to come. Therefore, we should safeguard this World Heritage Site. Mema Loka Uruma Madhyasthane. This Mema World Heritage Site kela kiyanne Loka Uruma Madhyasthane. Video ka post kara nawatha liyanna lama. Igena ganna. Sundara ne hondi butter nime thiyenne. Meka thama ehttha. Therefore, we should safeguard protect this world heritage site for the future generations to come. Matuata Paminimata Nimitavana Matu Paramparava Sandaha Melo Kuruma Gastani Rakindu. Ila Namalila Kutugal Arimin Kalinasa Ganagumi Vedi. Emnatan, future generation Kildala. Come Kalyo Natan Vada. Bayavagina, Puka, Homo generation Kildra, Yagatra, Pashanata. Matu Parapurusandaha. මේ රකින්න ඕනේ මම ආයි කියන්න. සීගිරිය කියලා කියන්නේ ඓතිහාසික ස්ථාන වලින් එකක් ලංකාවේ තියෙන. It is not only a mere historical place. ඒ හුදෙක්ම ඓතිහාසික තැනක් නෙමෙයි. But also an ancient rock castle of King Kashyapa. කාශ්‍යප රජතුමාගේ පර්වත බලපුතු මාලිකාවක් ඒක. While it attracts even the foreign tourist, එය විදේශීය සංචාරකයන් ආකර්ෂණය කරගන්න අතරතුරෙහිලා it acts as a source of foreign revenue. එය විදේශ විනිමයෙහි මූලාශ්‍රයක් විදිහට වැඩ කරනවා. සිගිරියෙන් වැඩ කරනවා. ඇයි ඒ සුද්ධ වෙනකොට ඩොලර් ගෙවනවා. ඩොලර් නැතුව රට ලංකාව හිඟා කරනවා. දුප්පත් වෙලා බංකොලොත් වෙලා ලෝකේ රටවල් අතර පීන රටවල් වල කීපයකට ඩවුඩි. තුනකට විතර වැඩ උඩින් විතරයි ඉන්නේ. 194 වගේ තියෙනවා. නේද? ලෝකේ අසබ්බි වීඩියෝ බලලා ලෝකෙම එකට ගෙනහිල්ලා. මේ රටේ පාලකයෝ මේ රටේ නායකයෝ ගෙවරු විනාශෙමි. සීදී විනාශා ගැනීම මතින් සෑහෙන ඉහළට ආපු රටක්. මිනිස්සු ජීවත් වෙන දුර අසබොනවා. අස්සන්න නෙලා ගන්න බරු ඉක්ුණ ගන්න බරු ගොවියෝ මැරෙනවා. රට විනාශ කරලා තියෙන මොනවා දේශපාලන හේතුවක් තමයි යම්ලි සත්ලත් තියවගෙන ගන්නද හරිද ඔයගොල්ලන්ට හොඳ රටක් හම්බෙන්නේ මේ ස්කෝල්ට මොකක් කරේ අර මොකක්ද දෙකට කියන්නේ ඩිජිටල් වරුවක් එහෙම නැත්නම් මොකක් කරේ බලක්ෂාතක හයක එකක් පරිත්‍යාග කිරීමෙන් සතුටු වෙලා හුවෙන්න එපා හරිද අවුරුදු ගානක ෂොට් එක දීලා තියෙන රට මේ කට්ටිය කිව්ලක we should safeguard මොම කියලා යනවා ඔය ඇති වීඩියෝ එකක් හම්බෙයි ඊළඟට මං යනවා why do i love my pet ඇයි මම මගේ සොරසලාට ආදරේ why do i love my pet කියලා ටොපික් එක මෙතන ලියාගෙන දැන් ලියනවා කියලා හිතාගෙන සාධුකාරයක් දීලා ලියමු. ඉදිමත වෙන්න බෑ හොඳේ. ඉදා ගන්න බෑ මගේ ක්ලාස් එකේ. හරි. මොන ලියනවා? why do i
I love. පරිදිලා I love you කිල්ලෙන් තමයි I love my pet. ඒ මම මගේ සුත්තලාට කැමති. ආදරේ. මේ ආදරේ මම කැමති. මොන මල් ලියන පටස් කාලේක. මේවා ලියන්න දැන් මොනවද ඕන වෙන්නේ? මොනවද ලියන්න ඕන වෙන්නේ? කවුරු කිව්වද උන්කමට වචන කියලා දෙනවා ගුටි. වචන නෙමෙයි. ඉස්සෙල්ලා ඕන වෙන්නේ මොකද්ද? වචන දෝණ වෙන්නේ ඉස්සෙල්ලා නෑ. වචන වලට කලින් ඕන වෙන මොන හරි පැරග්‍රාෆ් එකක් ලියන්න වචන වලට කලින් වැදගත් දෙයක් තියෙනවා. මොනවද ඕන වෙන්නේ? සිතුවිලි ඕන. තේරෙනවද මං කියන්නේ? මේවා බලන අම්ල තාත්තලාට එක්ක මම මේ කියන්නේ. අම්ල තාත්තලා මොහොතලා පැහිලා දැනමින් සන්නද්ධ වෙමින් ඉන්නේ. එතකොට අම්ල තාත්තලා මම මේ කියන කතාව හිතන්න. දරුවන්ට ඉටේෂන් පාඩම් කරවල විතරක් වචන ලියවන්න බෑ. මේ ඔබගේ බබා නම් මේ ලෙසන් එක එන්ගේජ් වෙන්නේ. නිකන් හිතන්න මං කියනකට. ඉංග්‍රීසි වචන ගොඩක් දෙන ගත්තා කියලා රචනාවක් නිර්මාණය කරන්න පුළුවන්. දැන් අපි දැන් ගෙදර නූල් බෝල ගොඩක් තියෙනවා. ගෙදර තියෙන නූල් බෝල ටික ඉනිකටුත් තිබුණයි කියලා. ගෙත්තමක් වියන ආකාරය ගැන මානසික චිත්‍රයක් නැත්තම් මානසික චිත්‍රයක් මවාගෙන තමයි ඉන්නේ මහන්නේ නේ. අම්මලා මහන උනරදී. අම්මලා රෙදි මහන සමහරවල් හැට්ට මහන කොට්ට උර මහන. ඒ අම්මා දන්නව මම අහන්නේ මේක කියලා හිතේ නෙමෙවෙන්නේ. හිතේ මෙවුණු සම්පූර්ණ චිත්‍රය තමයි අතින් අර නූල දාලා ඉනිකටෙන් ගොතන්නේ. සහ හිතේ චිත්‍රෙම වෙන්නේ නැත්තම් ගෙදර කොච්චර නූල් බෝල තිබ්බත් පාට පාට ඉනිකට තිබ්බත් වැඩක් නැත. සා සිතුවිලි තියෙද්ද දරුවගේ ඔළුවේ නිර්මාණශීලී ලෙස ලියන අදහස් තියෙනවා. ඒ අදහස් එන්නේ කොහෙන්ද? ඒක දාන්න පන්ති තියෙනවද නැහැ? අපි ක්ලාස් එකේ දාන ටෙක්නිකලි. ඒවනම් තමයි ටීචර්ස්ලා ගන්න. මම මේ විතරයි කරන්නේ නෙමෙයි. හරිද? එහෙම එකක් නැහැ. මා බොහොම නියතමාණි වෙන්න පළම. ඒ වගේ ගුරුවරු ඉන්නම කරන හයිස්කූල් ටීචර් කරන වෙන්න පුළුවන්. හරිද? මම මෑන් කියලා එකක් නෙමෙයි කියන්න හදන්නේ. සිතුවිලි දාන්න අම්ල තාත්තලට තමයි පුළුවන්. කොහොමද දාන්නේ? හොඳ පත්‍රයක් කියවන්න දෙන්න. නව කතා කෙටි කතා කවි ඒවා කියවන්න දෙන්න. හරිද? එහෙම කියුවොත් තමයි ළමයි සිතුවිලි එන්නේ. එතකොට තමයි ඒවල ගලපලා ලියන්න පුළුවන්. ඊට පස්සේ වචන වැඩ ගන්න. සිතුවිලි තිබ්බට නෑ වචන නැත්තා. Why do you love pet? Pets එහෙම ලියනවා. As කියන්නේ less. As I really love being with pets. Again ගන්න. දැන් ඔය ගොඩ ගන්න පුළුවන් නේද? As I really love මං ඇත්තටම ආදරේ නිසා really love නැත්නම් like love කියන්නේ ආදරය කරනවා විතර නෙමෙයි කැමති කියන අදහසක් love වල තියෙනවා ඔන්න මතක තියාගන්න as i really love being කියන්නේ ඉන්න එක මොකද්ද මේ කියන්නේ being කියන්නේ මෙතනදී ඉන්න එක with pets සුරතල්ලු එක්ක ඉන්න එකට මං ඇත්තටම කැමති නිසා සුරතල්ලු එක්ක ඉන්න එකට මං ඇත්තටම කැමති හින්දා i always want to be with my pet dog I always want to be with my pet dog then meka ævilla heli kirima this is just like a revelation oya ævilla heli karunu ai man sataata kemathi sura talaata kemathi kiyala e heetu tika kiyanna ona meka balana teacher harida as I really love being with pets liyana maha karunika wage liyanne maha karunavanteek wage maha karunavanta lamek wage liyanne habai itin paare yanakata ballata dal gidi gana netting karakala pusa isi karana e බත් කනකොට ළඟට එක පූසර ගහනවා පයින් වැටෙන යහපතට ඉසියෙන. එහෙම ළමයි ගොඩක් ඉන්නේ ලංකාවේ දරු සමහර දරු දැකලා තිනේ මොකක්ද නැයි. අරම සතුට ආදරය ඔයාලා වගේ ගොඩක් අය ඉන්නවා. එතකොට මතක තියාගන්න ඕනි as i real ඔබ එවැනි කාරුණිකව අකාරුණික වෙන එක ඔබේ සසර ගන්න දෙනවා. ඒ වුණා ලියත් ඉංග්‍රීසි වලට මට අදාළ වෙන්නේ. මේක ලියලා තියෙන උන හරියට. as i really love being with pets i always want to be with my pet dog. මම සතුන්ට සුත්තාසත්ෙක් ඉන්න ආදරේ කැමති. ඒක නිසා මට නිතරම ඕනි I always can නිතරම එක ඉල් එකයි I always want to be කියන්නේ ඉන්ට මට ඔහම හිත ඉස්සෙම ඉන්ට ඕනි with my pet dog මගේ බලු පැටියත් බලු රාලත් එක්ක හුරුතලේ හරිද උගේ නම its name is tom මොකද බොරුවක් දාන්න උගේ නම සිරිපාල කියලා දැම්මත් පේපරේ බලන සයිඩ් වැරද්ද දාන්න බෑ ඉතින් ගෙදර බල්ලගේ නම තමයි කැමති කාරද දාන්නේ නේද පොඩි පුහාමී එවගේ නම දාන්න ඕන පුළුවන් හරි Its name is Tom කියලා මම ලිව්වා. උගේ නම Tom. His name is Tom. Dog කියන්නේ මොකද්ද? ඒක හොයාගන්න ඕනි. Dog කියන්නේ මොකද්ද? උනාට. Dog කියන්නේ මොකද්ද? උනාට. Though it bark barks at others, it has never barked at me angrily. ඒක මොකද්ද ලිව්වේ? දෝ කියන්නේ උනාට මේ කන්ජන්ෂන් පද දැනගෙන ඉන්නෝ ලියන්න. It barks at the others. අනිත් අය කෙරෙහි අනිත් අයට ඌ බුරනවා උනාට. Though it barks. It කියන්නේ ඌ. Bark කියන්නේ බුරනවා. ඒකට පස්සේ at දාන්න ඕන. Bark කියන ක්‍රියාපදෙත් එක්ක at දාන්න ඕන. At the others. අනෙක් අයට බල්ලා බුරනවා උනාට. It has never barked at me
ඇංග්‍රීලි කේන්තියෙන් ඌමට කවදාමත් බුරලා නෑ. It has never barked at me angrily. ඉතින් මම බල්ලට ප්‍රේම කරන්න ඒ මට හේතුවක්. බල්ලන්ට ප්‍රේම කිරීම. When I feel sad. නැත්නම් when I am sad, මම දුකින් ඉන්නකොට Tom කියලා නම් දන්නේ. Tom can feel my pain. Tomට මගේ දුක හැඟෙනවා. මම දුකින් ඉන්නකොට Tomට මගේ දුක දැනෙනවා. Tom කියන්නේ කවුද? එහා ගෙදර අයියාද? නෑ මේ බල්ලා. Tomට මගේ දුක දැනෙනවා. As a result of that, එහි ප්‍රතිඵලයක් I feel it like a family member or a close friend of mine. Again, mine. As a result of that, ඒකේ ප්‍රතිපදෙන් බල්ලට මම දුකින් ඉන්නකොට දැනෙනවා කියලා කියනවනේ. ඒ අන්නේ එහෙම ඉන්නේ දැනෙන එකේ result of that. එහි ප්‍රතිඵලයක් විදියට. දැන් as a result of that කියන එක පොතක් කරන් ළඟ තියෙන පොතක ලියා ගන්න. ලියන ඉවර වෙලා පාඩම් කරගන්න. ඒ කියන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස. As a result of that කියලා කමාවක් දාන්න ඕනේ. I feel it. මට ඌව දැනෙනවා. Like a family member. මේ like කියන එකේ තේරුම තමයි වගේ. කැමති නෙමෙයි. මට දැනෙනවා ලයික් කියන වචනයක තේරුම තමයි වගේ කියන. මට දැනෙනවා ඌ පෞලි සමාජියෙක් වගේ. එහෙම නැත්නම් ඔර ක්ලෝස් ෆ්‍රෙන්ඩ්. සමීප යාළුවෙක්. මේ හරි ළඟ යාළුවෙක් වගේ. එහෙම නැත්නම් පෞලි සමාජියෙක් වගේ මට දැනෙනවා මගේ ඔෆ් මයින්. බල්ලට මගේ දුක දැන නිසා. හරිද? මම පොඩි ටිකක් පඬිත වාක්‍යකින් කියනවා. Should I have මංගාව තියෙන්න ඕනද? Should I have other reasons to love it than I feel it like a family member or a close friend of mine. මම දුකින් ඉන්නකොට බල්ලට මාව දැනෙනවා කියලා මම කිව්වා. අන්න ඒ නිසා එහි ප්‍රතිඵලයක් විදිහට බල්ලට මගේ දුක හැඟෙනා නිසා මේ සමාජය වාට මොකක් කරනොත් දුක හැඟෙන්නේ අම්මට තාත්තට ඇරින්න ගුරුවරුටත් එකක් දැනෙපා. ඒ ඇරින්න පවුලයට ඇරින්න වෙන බල්ලෙකුටවත් දැනෙන්නේ නැහැ. හරියට එහෙම දැනෙන්නේ නැහැ. ඉතින් දෙපොයි බොරුවට සීනි බෝල කතා මිනිස්සුගේ මට දැනෙනවා අයියා පෞලි සමාජිකයෙක් එහෙම නැත්නම් මේ ළඟ යාළුවෙක් වගේ. එතකොට මං කියන අහනවා should I have other reasons? මං ගාව තව හේතු තියෙන්න ඕනිද? හරිද? එහෙනම් වෙනත් හේතුත් ඕනිද? To love my pet than that කියන්නේ ඊට වඩා. හරිද? මගේ සුරතලාට ප්‍රේම කිරීමට මට ඊට වඩා වෙන හේතු ඕන තියෙන්න ඕනිද? මොකද බල්ලා මට වෙන හේතු ඕනද බල්ලට ආදරේ කරන්න? වෙන හේතු ඕනද? ඇයි බල්ලට මගේ දුක දැනෙනවා නම් බල්ලා කාටවත් බිරුවට මට පුරන්නේ නැත්තම් නේද? අය කියන්න as I really love being with pets. මම සතුෙක් ඉන්න සුරතා සතුන් එක්ක ඉන්න ඇත්තටම කැමති නිසා I always want to be with my pet dog. මට නිතරම මගේ සුරතල් බල්ලා එක්ක ඉන්න ඕන. මේ it is කියනකොට කොයි වෙලාවකම මෙහෙම it is හරි මෙහෙම කමා ගැල්ලක් දාන්න එපා. එහෙම දැම්මොත් ඒ it is හරිද? මං කියන්නේ it's උගේ මේකේ කමානේ හොනේ උගේ කියන අර්ථයෙන් තමයි මේ ලියන්නේ. ඒක ප්‍රොනවුන් එක. It is a name is Tom. උගේ නම Tom. Though කියන conjunction එක ගත්තා. Though it barks at the others. අනිත් අයට උබුරන වුණාට it has never barked at me angrily. උඹට කවදාවත් කේන්තියෙන් බුරලා නැත. When I'm sad දුකෙන් ඉන්නකොට Tomට දැනෙනවා මගේ වේදනාව. Pain කියන්නේ වේදනාව. As a result of that phrase එකක් හරිද? එහි ප්‍රතිඵලයක් විදිහට I feel it like a family member. මට ඌව දැනෙනවා පවුලේ කෙනෙක් වගේ. හොඳයි. Or a close friend එහෙම නැත්නම් හෝ පවුලේ සමාජිකයෙක් වගේ හෝ සමීප යාළුවෙක් වගේ දැනෙනවා මගේ. Should I have other reasons to love my pet dog than that? මගේ පෙට්ට ආදරේ කරන්න මට ඊට වඩා හේතු උන්ද කියලා අහනකොට ටීචර් කියන්නේ නැහැ කියලා. අපි කොහොමද ඉල්ලා? ටීචර් ඔබට බොහොම හොඳයි කියලා කියයි. එසහ you must write first part of the paper like this and you must move to your second paper. වැඩ ත්‍රිලා ඉස්කෝලේ ගිදර ආවෙලා ඉඳන් ක්‍රීඩ වැඩ උදව් කරනවා උදව් කරන ඉවර නැහැ. අද ඔයාලගේ තියෙන ක්ලාස් එක දවසේ ඉතින් මම මේක පේපර් එකක් කතා කරේ. අපි කන්ටිනියස් ටෙන්සස් වල හිටියේ පර්ෆෙක්ට් වලට ගිහිල්ලා සුන්දර ලෙස කතා කරලා මේ පැත්තට ඇවිල්ලා ඉන්නේ. තියරි කතා කරනවා, පේපර්ස් කතා කරනවා, රයිටින්ග්ස් හදා ගන්නවා. උගන්න ටෙන්ස් එකකට හැම එකකටම ග්‍රේඩ් 10 ක්ලාස් එකේ ළමයිට ක්ලාස් එකට ඇටෙන්ඩ් වෙන්න ඕනේ ආයිට. 0.76යි 66යි 20යි 21යි 8ට
වට්සප් නම්බර එකකින් මැසේජ් එකක් දෙන්න පුළුවන් මේක මම වීඩියෝ එක YouTube එකේ දෙන්නම් ඔයාලා මම හිතන්නේ අවුලක් එක ලිමාචලා තරහ නැහැ නේ මේක YouTube එකට දුන්නා නේද එක ලෙසන් එකක් පොඩ්ඩක් ඉෂියා කරන්න හැම වෙලම ඒවල්ලා කියලා තියෙනවා මාසයකට වීඩියෝ එකක් නවත්ත බලන්න දෙන්න ඕනේ කියලා මම හිතුවා ඒ වගේම මේ වීඩියෝ එක මම නිර්මාණය කරන මගේ පවර් ආයතනයේ මම ස්ටාර්ට් කරපු grade 10 student ලට එකට talented student line එක ඒ දුවලත් ඔයාලට මට කරන්න පුළුවන් support එකක් දෙන්න මේක use කරනවා මම ඔයාලටත් බලන්න හරි එහෙනම් bye මේ දැන්ට මේ පාට් එක ඉවර කරා. පිටින් ළමයි ඉන්නේ ක්ලාස් එක. අද තේරුණාද කියලා දාන්න ඕන මැසේජ් එක. දැන් මේකේ තියෙන පොඩ්ඩක් චුට්ට පැහැදිලි කරනවා. මම මේකේ රචනා ගැන මම ඇත්තම අනුමාන කියන්නේ. එතකොට දැන් මේ මේ වචන තෝරන්න ඕනේ මෙහෙම පොඩ්ඩක් ඒ කැලේ බායි කියවට මම මේ නමේ චුට්ටක් කියලා දෙන්න. ශ්‍රී ලංකා is rich with traditional industries making wooden mask, best brassware, pottery, handcrafts and wood carving. Yes, wood carvings are such industries. They are mainly based on human labor. Human labor. Depend on the skills passed from one generation to another. Paramparavin paramparavakata ekparapuragin tawat parapurata gala giyawu pass vechcha danum nipunataat ekka thamai meka yapun. There are towns famous for traditional with only traditional industries sampradayika karmaanta walata prasiddha monawa thiyenne nagara thiyena towns thiyena for example the fame of ambalanguda ambalanguda nagareye keerthiya pilimathala and ratnapura are associated sequentially with wooden mast pilivirata gattata passe ada sequentially kiyala kiyanne piliwelin gattot wood marks lee There are embedded with all these industries. Yes, there are values. There are values. Hari uttare values. Embedded kiyala kiyanne putha obbawala. Obbawala thiyenalu watinakam with all these industries. Meki sama karmaantayak ekkalam. මේකේ සෑම කර්මාන්තයක් එක්කලාම තියෙනවා මේ embedded කරලා තියෙන ඔබෝලා තියෙනවා ගිල්ලෝලා තියෙනවා ඒ ඇතුලේ කර්මයන්ත තුලම යම් යම් values වටිනාකම් එහෙම නැත්නම් අගයයන් තියෙනවා it is very important to අනිවාර්යෙන් to වලට පස්සේ පාද පද ඉන්න ඕනේ to preserve කියන්නේ සංරක්ෂණය කරන එක to වලට පස්සේ verb එක base form එකෙන් දාන්න ඕනේ to preserve දැන් ඔයා දන්නේ නැති වුණා Our old industries. As they form a vital part of our cultural identity. Yes, cultural identity. Make a lala, you know. Cultural identity can look at the Sanskritic Ananditaway. You know, Pahadano, our cultural identity can look at cultural in Halamitanglia. Mukamisa the Pimirakinon as they form. Eva visin Nirmani Karnisa form can Hadana. Mukadan, a vital part. Ita Vadagat Kotahak of our cultural identity. There are not pure many Kathan could umbalango of his moon within Lanka, when at all the food don't. Karan Vadaguinabuta. Sri Lanka means what Sri Lankans did was a miracle. But today, Sri Lanka is begging from outside countries all around the world. Complete the question to get the underlying part as the answer. පිළිතුර ලෙසින් ලැබෙන්න නම් උත්තරී ලෙස ලැබෙන්න නම් හැදී යුත්තේ මොන ප්‍රශ්නේද කියලා තමයි තියෙන්නේ. දැන් මෙහෙමයි. ෂෙහාන්ල් පෙන්නේ. Yes, ෂෙහාන් කරුණාතිලක is a famous Sri Lankan writer. ෂෙහාන් කරුණාතිලක කියලා කියන්නේ ජනප්‍රිය ලාංකීය ලේඛකයෙක්. එහෙනම් අපි අහනවා ෂෙහාන් කරුණාතිලක කියලා කියන්නේ කවුද? ඉතින් ඔයි ෂෙහාන් කරුණාතිලක. ඔන්නෝම අදන්නවා. He was born in Goa. එහෙනම් මේක හැදෙන්න ඕන කොහෙද? මේවා ලේසි. Where was he born? එල හැදලා ප්‍රශ්නාර්ථ දාන්න ඕනේ. මේක තීරණ නම් ඕනේ නැහැ. හරි. He is 47 years old.
එහෙනම් how old is he? How old are you නෙමෙයි හොඳේ. How old is he? He is a small girl. ෂාන් කරුණාතිලක published his first novel in 2010. 2010 නැත්නම් 2010. 2010 දී ඔහු ඔහුගේ පළවෙනි නවකතාව publish කරා ප්‍රසිද්ධ කරා. එහෙනම් when did he well simple present tense past tense එකේ ප්‍රශ්න හදනවා වගේ. When did he publish his first novel? කියලා වුණා නම් මේකට උත්තරේ උඹට දාන්න පුළුවන්. He won ඔහු දිනුවා the 2022 the booker prize for fiction කියලා කියන අර මේ ප්‍රබන්ධ කතා කියන එක fiction literature කරනයි දන්නව නේද fiction එකක් fiction සඳහා වන දැන් මොනවද කියන්නේ මොනවද ඒවා මට සිංහල කියලා යන ප්‍රබන්ධ කතා සඳහා වන booker කියන සම්මානය එයාගේ ඔහු දිනුවා what නේද මොකක් සඳහාද දිනුවේ මේ අනේ what did he win He loves music because it helps him to be creative. Create. හරිද vocabulary ඕන සෑහෙන්න ඊට පස්සේ මොනවද create කියලා කියන්නේ ක්‍රියාපදයක් ඒකේ තේරුම තමයි නිර්මාණය කරනවා කියන අදහස I create a book පොතක් නිර්මාණය කරනවා I am going to create a generation speak english one day fluently creation කියලා කියන්නේ නාමපදයක් නිර්මාණය creatively කියන්නේ මේක adverb එකක් ඒ කියන්නේ නිර්මාණ ශීලී ලෙස කියලා කියන අදහස නිර්මාණී ශීලී ලෙස නැත්නම් නිර්මාණී ශීලී අයුරි ක්‍රියේටඩ් ක්‍රියේටින් එකේක වාදතේ ආගීසි දින වචන දෙකක් මට ඕනේ තුනක් මම පොඩි කාලේ ඉඳන්ම ප්‍රැක්ටිස් කළා තමයි ඔය කරන්නේ why නේතුව කැම්පස් එකේදී අක්විලා නෙමෙයි හරිද ඔයාගේ බැරිකම සාධාරණීකරණය කරගන්න එපා ඔයාගේ උනන්දු නිගාමන වෙන ක්‍රමයක් නෙමෙයි ළමයි බැරි වෙන්නේ ඒක ගොඩක් තියෙනවා ග්‍රැමටික් හදලා දෙන ගුරු ඉන්නවා දන්නේ දෙය කියලා දෙන්න අහලා ඉගෙන ගන්න මේව හිතට ගන්න එහෙනම් අන්තිමට අල්ලන මොකද කියනවනම් ඒක හුව නිර්මාණශීලී කරන්නට උදව් වෙනවා සංගීතයට කැමති මොකද අහනවා ඒ වගේම අහන්න ඕන why කියලා තියෙනවා නේද why දීලානේ තියෙන්නේ now why does he love music කියන ඕන why do නේ මේ does doe why does he love music ඒ ලෙවල් ළමයි කියන්නේ මේක දැක්කොත් hinawe මේ වගේ පේපර් එක music music question mark තියෙනවා ඔක්කොම ඇයි ඔහු සංගීතයට කැමති එතකොට උත්තරේ එන උඩ තියෙනවා ඔහුම කියන ලකුණු තවත් පහක් ගත්තා. ඔය ඇති කියලා මට හිතන දැන් ඉස්තන් දාන්න තියෙන්නේ. Goal is an old town in southern Sri Lanka. ලංකාවේ දකුණේ තියෙන දකුණු ශ්‍රී ලංකාවේ තියෙන ටවුන් එකක් තමයි. පර්ණ නගරයක් තමයි ලංකාවේ තියෙන. There is a port. මේක මේ උත්තර දාන්න ටිකක් වෙලා යනවා නේද? In goal වෙන්න ඕන. Yes. There is a port in goal. ඒක දැම්ම. ගාල්ලේ තියෙනවා වරාය. We are most of The country's shipping arrives. The is the national parties in the most period of it. Vadaatma Siddhanna Zulu Karma one the most important interesting thing the old Galadina Britannia Landesi Nagara Yavitis all the world for cold yes cold. ගාලු නගරයයි කියම් ලබන විතානි ලන්දේසි පර්ණ නගරය ටවුම තමයි වඩාත්ම සිත් ගන්න අසු ලේක ඉට් හිස් තැනක් ඇසෝසිට් වි සම් ඔෆ් වෙන්න ඕන ළමයි සම් ඔෆ් දි ඕල්ඩස්ට් වි ඊනම් යස් ඕල්ඩස්ට් අමන හොදාන් හිමයි ඕල්ඩස් කොන්නියල් බිල්ඩින්ස් කියන්නේ පැරණිතම යටත් විද්ද කොට නැගිල්ල කොලෝනියල් බිල්ඩින්ස් ඉන් දිස් colonial them oldest methodist dalan kiwa is lamai welawa yana ek karanna ode eka hinnata me meedara kamai lamai bayama prashna lakunu hatak hambena meedara it is with some of the oldest colonial buildings in this part of the world loke mema kota he tiyennao peranithama yatap pitta godna gili walin kat thamai me kalu kotu gila gi දාපු ගමන් ආපු උත්තරේ කපන්න පුරුදු වෙන්න බෑ නැත්තම් ඇස යනවා දැන් අනිත් ඒවට දැන් මේ මට මේ පැත්තේ ඉන්න කැලි වැඩක් නැහැ නේ මම ඉස්සරේ නම දාන කොට
මේවා කපන්නේ ඔබට පවසනවා. ඉතින් මේ ටික ඔක්කොම දාලි වර නේද? බලන්න තුමන් ඔය ටික හංගන. මට තියෙන වචන හයයි. අයින් පහයි දාන්න. The is තැනක් තියෙනවා. අනිවාර්ය noun එකක් වෙන්න ඕන. The new වෙන්න ඕන. The new. හරි. Oriental hotel is one. අනිවාර්ය of වෙන්න ඕන. The oldest hotel in Sri Lanka. In use වෙන්න පුළුවන්. Lovely use. In use කියලා කියන්නේ භාවිතයේ පවතින. Today. අද භාවිතයේ පවතින. Hotel එක ඇවිල්ලා මේ කියන hotel එක ඇවිල්ලා. හරියටම hotel එක. There are many තැනක් තියෙනවා. Shops and stores. Shops කියන්නේ සාප්පු. මට හිතනවා there are many කියන්නේ ගොඩක් තියෙනවා. SHOPS shops and stores කියලා කියන ගබඩා. We are both Sri Lankans and එකට යනවා. SRILANKA Sri Lankans and Sri Lankans and then පුතාලා තියෙන Sri Lankans ගාව and තියෙනව නේද? And foreigners කියලා කියන්නේ විදේශිකයෝ මම අර කලින් short paragraph එකේදී අදි කළා. ඒ කට්ටිය දෙගොල්ලොම එන්නා වූ by many interesting items කියලා කියන එක වෙන්න උත්තරේ මේක. ඕල වල නම් මෙහෙම නෙමෙයි තව එකක් වැඩි තියෙනවා. දැන් අන්තිම එකට answer එක තමයි interesting ලකුණු හතයි ගන්න. Right. එහෙනම් ඔන්න ඔය විදිහට answers ටික බලා ගන්න 7 marks ගන්න පුළුවන්. විභාගය කියන්නේ ඔහොම කොට දාන්න පුළුවන් වැඩක් ළමයි. මේක නිකම් මට 30යි තිබුණේ අර කැ මේක ඉන්දිපා අපරාධි. බත්කණ එකක් නවත්තන්න ඕනේ. එහෙනම් ඔහොම හරි. Fill in the blanks using the most appropriate form of the verb given within brackets. The first one is done for you. Kela gena mama me porondu akuna raya ekata hari mama me video ekak denawa kela hadala lamaita. Athenoma thamai nam. Heshan is an architect. Heshan kela kiyanne gruha nirmana shilpiye. Architect. He often travels. Ohu nithara gamanagamane yedena. Nithara travel karana. Abroad rata. Mokada to visit places last month. Un dan me kiyedi yana kriya pada nivarga rupaya. Appropriate form of the verb කියලා කියන්නේ ක්‍රියාපදේ නිවැරදි ස්වරූපේ භාවිත කරන්න ඕන. දින ක්‍රියාපද උඩු යටි කුරු කරන්න වෙනවා මේ ඡේදයට අනුව. බලමු. එහෙම කරන්නේ කොහොමද? ඒ කරන හැටි බලන්න paper class එකේ තමයි කියලා දෙන්නේ. ඉතින් මෙතන මම කරන්නේ උත්තර දාන එක. ඒක හොයන ක්‍රම. හැබැයි පොඩි ක්‍රමයක් කියන්නම්. මේ last month කියලා දිනනවනේ. එතකොට මේ ඡේදයේ අර්ථය යනවා ගිය මාසෙ. එහෙනම් ගිය මාසෙ කිව්වහම අදද ඊයේද පෙරද? එහෙනම් පෙර ඊයේක දවස් වලට අදාළ වෙනවා. පහු ගෙවිලා ඉවරයි. ඒ කියන්නේ past tense එකට හැරෙයි. එහෙනම් දැන් හොඳට ගලාගෙන ආපු වාක්‍ය past tense එකට ගියා. Last month ගිය මාසේ he goද? එහෙනම් went වෙන්න එපාය. අන්න went ආපු හැටි රහස. He went on a trip to Sydney in Australia. Australia Sydney නුවරට ඔහු trip එකක් ගියා. During the tour දැන් tour එක අතරදී ඔහු කරපු දේවල්. He එහෙනම් stay stay කියලා කියන්නේ නතර වෙලා ඉන්නවා. Stayed වෙනවා. ඔහු නතර වෙලා හිටියා. At Central Park Hotel in Sydney. තේරුණා නතර වෙලා මේ hotel එකේ නම. On the third day of the trip, තාම අතීතේ වුණේ. මෙම trip එකෙහි තුන්වෙනි දිනේදී he went to වඩ පේනවා මෙතන තියෙන්නේ ක්‍රියාපදයේ අතීතින් දාලා තියෙනවා. Went to මෙන්න මේ to වලට පස්සේ ක්‍රියාපදේ අනිවාර්යෙන් කියන්නේ base form එක. ඒ නිසා so නෙමෙයි සීම තමයි. ඔය team එක කෙනා ඒ විදිහටම තියෙන්න දෙන්න, දුවන්න නැතුව ඉන්න. හරිද? යාව මේ දුවන්න නැතුව වෙනස් කරනවා තියන්න. See the opera house in Sydney. It අතීතයෙන් තියෙන B කෙනෙක් කෙනෙක් කෙනා වෙනස් වෙනවා boss බවට. B කියන ක්‍රියාපදේ තමයි පුතා. B කියන්නේ කවුද? Echo am. එහෙම නැත්නම් is. එහෙම නැත්නම් are. එහෙම නැත්නම් අතීතයේදී B කෙනෙක් කෙනා ලෙස රූප තමයි was හරි were හරි. Future එකේදී දන්නවා මේ ළමයි. එක්කේ තමයි will be. දෙයා තමයි තින්නේ. එතන දාන්නේ. හැබැයි මේ shall be කියලා කෙනෙක් කෙනා ඉංග්‍රීසියල තිබුණා. නමුත් දැන් මේ out of fashion. ඒ නිසා මේ shall be එච්චර will be දාන එක තමයි හැමෝමත් එකම කරන්නේ. ඉතින් මේ තියෙන b වල අතීත ස්වරූපය තමයි b එක ඇවිල්ලා it කියන වචනේත් එක පාදක වෙලා ඉති මෙතනදි it කියන කේක වචනය නිසා b වල අපි ගන්න අතීතයත් එක්ක ඒක වචන ස්වරූපේ was. හරිද? It was a wonderful famous it was a world famous performing arts කියලා කියන සිංහල වචනේ මට ඇත්තටම එන්නේ මොනවද? ප්‍රසංග කලා වගේ එකක් මධ්‍යස්ථානයක් විශේෂිත කටින දන්නව ටෙක්නිකල් පාර්ට්ස් ඔෆ් පර්ෆෝමින් ආර්ට්ස් කියලා මේ සබ්ජෙක්ට් එක තියෙනවා කැලණි මං හිතා මේක ඇවිල්ලා මේ ඔපෙරා මධ්‍යස්ථානය ඇවිල්ලා වර්ල්ඩ් ෆේමස් පර්ෆෝමින් ආර්ට් සෙන්ටර් එක he went there with one of his school friends darshan එක තමයි ගියේ he said to darshan කොයි වෙලාවක හරි ඔන්න මොලේ මතක තියෙනවද දැන් මේ ඔහු darshanට කිව්වල මේක බලන්න යන ගමන් darshan එයාට කිව්වල කියපු එක උද්ෘතයක් ඇතුලේ නේද තියෙන්නේ විනේද ඔබගේ නිත හරිද මම ලියනවා මේ කොමාව මාක් කරලා පෙන්නන මේ උඩු කොමාවක් මැද්දේ තියෙන්නේ කොයිම වෙලාවකත් උඩු කොමාව මැද්දේ තියෙන ඒවා හරිද
ක්‍රියාපදේ අනිවාර්යෙන් තියන්නේ මෙහිමයි I සේක දර්ශන ඒ වෙලාවේ කීපයක උද්ෘතයකින් ගලවලා ගන්න ඔය උද්ෘතයේදී වෙන්නේ අර ගලාගෙන ආපු කාල පදාසේ කාල රිදම් එකකින් ගැලවිලා නැවත ප්‍රසන්ට් එක එනවා එහෙනම් අනාගතේ එනවා next year කියලා තියෙන්නේ එහෙනම් මම will දාන I will visit Sydney next year too අන්ට ගලව ඔයාලට පේනවා මේ next year කියන කෑල්ල next year කියලා කිව්වහම මොන කාලෙටද යන්නේ last month වලින් අතීතයට ගියා වගේ next year වලින් යන්නේ කොහෙද අනාගතයට ඒ නිසා තමයි will visit දැම්ම කීයක්ද ලකුණු කියලා බලන්නකො රෑ 12 වෙලාව මම මේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු paper එක 12ට ඉවර කරන්නේ දැන් අද එළි වෙනවා කියන්නේ මගේ උපන්දිනේ මම මේක ලංකාවේ දරුවන්ට tag අද දෙන්න ඉගෙන ගන්න ජීවිතේ ගොඩ ගන්න show all the best සිගේ තමයිගේ description try good night all